අපි වැඩේ පටන් ගමු එනවා. එතකොට ඕගනික් වල කරගන්න ඕනි වෙන ෂෝට් නෝට් ටිකක් මම දෙන්නම්. ඉතින් මේ ටික හරියට වැඩේ කරගනින්න. එතකොට මේ අවුලක්ම නැතුව ඕගනික් ටික ගොඩ දාන්න පුළුවන්. ඕගනික් MCQ ටික ගොඩ දාන්න එපා. දැන් පරිවර්තන ගොඩක් කට්ටිය කරනවා. එතකොට පරිවර්තන කරන්න බැරි නම් ඒකේ හේතුව තමයි අර කියපු විදියට වැඩේ කරලා නැති එක. ඉතින් ඒ නිසාමයි මම පරිවර්තන කරලා තියෙන සිද්ධිය ඔය ක්‍රමය තමයි පරිවර්තන කරන්න තියෙන හොඳම ක්‍රමය. ආයේ ඒකේ කතා දෙකක් නැහැ. එතකොට ඕක අවුරුදු ගාණක් මම දන්න ඒකේ සාමාන්‍ය ප්‍රමාණයේ වැඩ කරන මිනිස්සු හොඳට කරගන්නවා ඔය විදිහට පරිවර්තන. නැත්තම් සාමාන්‍යයෙන් ෆස්ට් ෂයි කියන කට්ටියට එහෙම පරිවර්තන ටිකක් අමාරු වෙන්නේ. හැබැයි ෆස්ට් ෂයි කට්ටිය හොඳටම පරිවර්තන කරගන්නවා ඔය විදිහ මං කියන විදිහට හරියට වැඩේ කරාන. ඉතින් ඒක කරාද නැද්ද කියන එක මං දන්නේ නැහැ. ඒ නිසා මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් නැවත වතාවක් ඒ ටික බලන්න බලලා තමයි ගොඩ දාගන්න ඕනේ. හරි. ඕක තමයි මූලික කතන්දරේ. ඒතර පුතේ මං අද කියනවා කොහොමද මේ ඕගනික් වල මේ වැඩ ටික ඉස්සරහට කරගන්න දැන් බහුවරණ එහෙම කරගන්න ඕනේ. ඕගනික් බහුවරණ සමහරලාට එනවා අමුතුම ආකාරයේ බහුවරණ. ඉතින් ඒ විදිහේ බහුවරණ කරගන්න ඕනි වෙන MCQ පොයින්ට් සෙට් එකක් තමයි අද අපි කතා කරන්න යන්නේ. ඒතර මේ ටික මං අත්‍යවශ්‍යයි ඒ ලෙවල් ගොඩ දාන්න නම්. ඒ නිසා හරියට වැඩේ කරගන්න. හරි. ඒතර මේ ෂෝට් නෝට් සෙට් එකක් මම ලියවලා දෙන්නම්. මේව අනිවාර්යෙන් මේවත් එක්ක දැන් ඊට පස්සේ අර ඕගනික් බහුවරණ සෙට් එක කරන්න පටන් ගන්න ඕනේ. හරි. එතකොට අපි බලමු වැඩේ කොහොමද කරන්නේ කියන එක. ෂෝට් නෝට් සෙට් එක ලියමු. ඊට මුලින්ම ගොඩක් අවස්ථාවලදී අපිට එන සිද්ධියක් තමයි මේ කාබෝකැටායනවල ස්ථායිතාවයේ සංසන්දනය කරන්න. ඒක ඔයා දන්නවා. එහෙනම් පොඩි මූලික කතාවක් එකේ තියෙනවා. හැබැයි ඒකෙන් විතරක් මේ සම්බන්ධයෙන් තියෙන MCQ ගොඩ දාන්න බෑ. ඒ නිසා ඊට අමතරව අවශ්‍ය වෙන විෂය කරුණු සෙට් එක මම මේකේ කියලා දෙනවා. ඒ නිසා වැඩේ හරියට කොට දාගන්න. හරි. කාබෝකැටායනයක් කියලා කියන්නේ කාබන් මත ධන ආරෝපණයක් තියෙන ප්‍රභේදයක්. දැන් උදාහරණයක් විදිහට මම ගත්තොත් එහෙම මෙන්න මේ වගේ එකක් ගමු. මේ තියෙන්නේ. දැන් උදාහරණයක් මේ තියෙනවා CH3 CH+ CH3. ඒතර මෙයා කාබෝකැටායනයක්. මෙහෙම කට්ටියට තමයි කාබෝකැටායනය කියලා කියන්නේ. කාබන් මත ධන ආරෝපණයක් තියෙන්න ඕනේ. මුංගේ ස්ථායිතාවය වෙනස් වෙන්නේ කොහොමද කියන එක මාර වැදගත් ඕගනික් වලදී. හරි. මෙන්න ඒ සඳහා ඔයා දැනගෙන ඉන්න ඕනි කතන්දර සෙට් එක. පළවෙනියටම මේකේ නීතියක් තියෙනවා. ප්‍රාථමික, ද්විතීක සහ තෘතීක කියලා කාබෝකැටායන වර්ග තුනක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අයිඩියා එකක් ඔයාලට තියෙනවා. ඔය තුනේ ස්ථායිතාවය වැඩි වෙන්නේ කොහොමද කියන එක. ඒතර මුලින්ම පුතේ මෙන්න පළවෙනි කතන්දරේ කාබෝකැටායන වර්ග තුනක් තියෙනවා. ඔය කාබෝකැටායන වර්ග තුන සමහර ඒවා ප්‍රාථමික කාබෝකැටායන. දැන් උදාහරණයක් විදිහට මෙන්න මෙයා ප්‍රාථමික කාබෝකැටායනයක්. කාබන් මත ධන ආරෝපණයක් තියෙනවා. එතකොට මෙයත් ප්‍රාථමික කාබෝකැටායනයක්. කාබන් මත ධන ආරෝපණයක් තියෙනවා. හැබැයි ධන ආරෝපිත කාබන්ට හයිඩ්‍රජන් දෙකක් හරි තුනක් හරි තියෙනවා නම් තමයි අපි මෙයාලට කියන්නේ ප්‍රාථමික කාබෝකැටායන කියලා. පළවෙනි කතන්දරේ ඔන්න ප්‍රාථමික කාබෝකැටායන. එතකොට මුලින්ම දැනගන්න ඕනේ සිද්ධිය මේ ප්‍රාථමික කාබෝකැටායන වලට වඩා ද්විතීක කාබෝකැටායන ස්ථායි. එතකොට ද්විතීක කාබෝකැටායන කියලා කියන්නේ එයාගේ කාබන් මත හයිඩ්‍රජන් එකක් තියෙනවා. ද්විතීක කාබෝකැටායනයක් නම් ධන ආරෝපිත කාබන් මත හයිඩ්‍රජන් එකක් තියෙනවා. සහ තවත් කාබෝකැටායන විශේෂයක් තියෙනවා. ඒ තමයි කාබන් මත හයිඩ්‍රජන් නැති කට්ටිය. දැන් උදාහරණයක් විදිහට මෙන්න මෙයා. එතකොට මේ තියෙන්නේ කාබෝකැටායන තුනක්. මුලින්ම ආදර ගන්න ඕනේ සිද්ධිය තමයි ප්‍රාථමික, ද්විතීක සහ තෘතීක කියන කාබෝකැටායන වෙන් කරගන්න. ඊට පස්සේ දැනගන්න ඕනේ මෙයාලගේ ස්ථායිතාවය කොහොමද වෙනස් වෙන්නේ කියන එක. එතකොට මෙයාලගේ ස්ථායිතාවය පුතේ මම මුලින් මෙයා ලියන්නම්කො. මේ තියෙන්නේ ද්විතීක කාබෝකැටායනය. මේ මේකෙන් විතරක් උත්තර ගන්න බෑ. අයත්ත කතාව කියන්න එපා. මේ තියෙන්නේ තෘතීක කාබෝකැටායනය. එතකොට පළවෙනියටම මෙන්න මේ පිළිවෙලටම කාබෝකැටායනවල ස්ථායිතාවය වෙනස් වෙනවා. මේක තමයි පළවෙනි වැදගත් පොයින්ට් එක. කාබෝකැටායන වර්ග තුනක් තියෙනවා. ප්‍රාථමික, ද්විතීක සහ තෘතීක. ඒ පිළිවෙලටම යාලගේ ස්ථායිතාවය වැඩි වෙනවා. එතකොට මෙහි ඉඳලා මෙහෙට යද්දී මොකද වෙන්නේ? ස්ථායිතාවය වැඩි වෙනවා. මේක තමයි සාමාන්‍ය හැමෝම ඉගෙන ගන්න පොයින්ට් එක. මේකෙන් විතරක් වැඩ කරන්න බෑ. ස්ථායිතාවය වැඩි වෙනවා. හරි. ලියමු මුලින්ම පටන් ගමු වැඩේ. ඕගනික් ෂෝට් නෝට්ස් අංක 1. කාබෝකැටායනවල ස්ථායිතාවයේ සංසන්දනය. කාබෝකැටායනවල ස්ථායිතාවයේ සංසන්දනය. කාබෝකැටායනවල ස්ථායිතාවයේ සංසන්දනය. හරි. කාබෝකැටායනවල ස්ථායිතාවයේ සංසන්දනය. පළවෙනි එක. කාබෝකැටායනවල ස්ථායිතාවයේ සංසන්දනය. ඊට පස්සේ අපි ලියමු
ලියමු කාබන් මත කාබන් මත ධන ආරෝපණයක් පවතින ප්‍රභේද පවතින ප්‍රභේද කාබෝ කැටයන ලෙස හඳුන්වන අතර කාබෝ කැටයන ලෙස හඳුන්වන අතර ධන ආරෝපිත කාබන් පරමාණුව මත ධන ආරෝපණ ධන ආරෝපිත කාබන් පරමාණුව මත ධන ආරෝපිත කාබන් පරමාණුව මත පවතින හයිඩ්‍රජන් පරමාණු ගණන අණුව පවතින හයිඩ්‍රජන් පරමාණු ගණන අණුව හෝ හෝ එයට එයට බැඳී ඇති එයට බැඳී ඇති ආර් කාණ්ඩ ගණන අණුව ආර් කාණ්ඩ ගණන අණුව එයට බැඳී ඇති ආර් කාණ්ඩ ගණන අණුව කාබෝ කැටයන වර්ග 3කි වර්ග 3කි වර්ග 3කි වර්ග 3කි තරුවක් දැල්ලියමු ඊට පස්සේ තරුවක් දැල්ලියමු ප්‍රාථමික ද්විතීක සහ තෘතීක යන පිළිවෙලටම මේවායේ ස්ථායිතාවය යන පිළිවෙලටම මේවායේ ස්ථායිතාවය වැඩි වේ පට වැදගත්ත හරි මුලින්ම දාගන්නකෝ මේ තියෙන්නේ ඔය කියන කතාව තමයි මේ තියෙන්නේ මේක බේසික් මේක ඕනි එකෙක් දන්නවා මේක දාගන්න කාබ ගැටයනවල ස්ථායිතාවය තමයි පළවෙනි කතන්දරේ ටක් ගාලා වැඩි කරමු කාබෝ කැටයනවල ස්ථායිතාවය හරි ටගල් වැඩි කරගන්න ප්‍රාථමික ද්විතීක තෘතීක කියන පිළිවෙලට වැඩි වෙනවා මේ එක පොයින්ට් එකක් ඊට පස්සේ මේක නෙමෙයි කතන්දරේ මේකට වඩා පොයින්ට් තියෙනවා මේකේ හරි බලමු මේ ඕනි MCQ එකක් ගොඩ දාගන්න ඉදී මම මේ කියලා දෙන්නේ හරියට වැඩි කරගන්න කිසි අවුලක් වෙන්නේ නැහැ හරි ඊට පස්සේ දැන් මෙන්න කතන්දරය මේක දන්න ඕනේ හැමෝම ප්‍රාථමික ද්විතීක තෘතීක කියලා වර්ග තුනක් තියෙනවා ප්‍රාථමිකය වගේ H3ක් හරි දෙකක් හරි තියෙනවා ද්විතීකය වගේ H එකයි තෘතීකය වගේ H නෑ මේක දන්න කතාවක් ওই පිළිවෙලටම ස්ථායිතාවය වැඩි වෙනවා හරි මෙන්න බලන්න සුපිරි පොයින්ට් දෙවෙනි කේස් එක අපි හිතමු ප්‍රාථමික කාබ කැටයනයක් තියෙනවා කියලා එතකොට ප්‍රාථමික කාබ කැටයනයක් මං ගන්න මෙන්න මෙයා CH3 CH द्वित्व बंधन CH CH2+ හරි මේ තියෙන මොකද්ද ප්‍රාථමික කාබු කැටයනයක් කාබන් ගාන කීයද 4යි ප්‍රාථමික කාබු කැටයනයක් අර්ථ දැක්වීමෙන් ආ ඒක ගැන කතා දෙකක් නැහැ මොකද්ද කොහොමද මම එහෙම කිව්වේ කාබන්ට බං හයිඩ්‍රජන් දෙකයි තියෙන්නේ එහෙනම් ප්‍රාථමික කාබන්ට හයිඩ්‍රජන් දෙකක් හරි තුනක් හරි තියෙනවා නම් තමයි ප්‍රාථමික හරි මේ තියෙන ප්‍රාථමික කාබු කැටයනය ඊට පස්සේ මං අඳින්නම් තෘතීක කාබු කැටයනයකුත් මේ දෙන්නේ තෘතීක කාබ කැටයනය. අරකම අඳින්න කාබන් ධන CH3 CH3. හරි. දැන් මේ දෙන්නගේ ස්ථායිතාවය කොහොමද කියන එක මම මේ කියලා දෙන්න යන්නේ. මේවා গোল্ডන් පොයින්ට්ස් ඈ. හරියට ඒ නිසා දැම්ම ඔළුවට දාගන්න. උතර පුතේ මේකෙදී දැන් මෙන්න මේ අණුව ගත්තම මේ අණුවට පුළුවන් පොඩි අමුතු වැඩක්. මේ ධන ආරෝපිත කාබන් තියෙනවනේ. ධන ආරෝපිත කාබන්ට ළඟ කාබන් කෙනෙක්ට ද්විත්ව බන්ධන තියෙනවනේ. එතන එහෙම ද්විත්ව බන්ධන තිබ්බම සුපිරි වැඩක් වෙනවා. මේ ධනාරෝපණයට මේ ද්විත්ව බන්ධනයත් එක්ක සම්ප්‍රයුක්ත ව්‍යුහ හදන්න පුළුවන්. එතකොට සම්ප්‍රයුක්ත ව්‍යුහ හැදුවම මෙන්න කතාව
සම්ප්‍රයුක්ත ව්‍යුහය දුවම මෙයාට තව සම්ප්‍රයුක්ත ව්‍යුහයක් හදන්න පුළුවන් මෙන්න මේ බන්ධනේ ඉලෙක්ට්‍රෝන ටික මේ පැත්තට කැඩුනොත් එහෙම මෙතෙන්ට ඍණ ඉලෙක්ට්‍රෝන එනවා මේ ධනයි මේ ඍණයි අතර බන්ධනයක් හැදෙනවා එතකොට මෙන්න කතාව CH CH2 දැන් මේ කාබන්ගේ මේ බන්ධනේ කැඩුනට පස්සේ පුතේ ඉලෙක්ට්‍රෝන ඉතිරි ඉන්නේ මෙතන ඉලෙක්ට්‍රෝන මදිනේ මෙතෙන්ද ආ එහෙනම් ඒ කාබන්ට ධන ආරෝපණයක් එනවා ඊට අමතරව මේ කාබන් හැම තියෙනවා හරි මෙන්න මෙයාට පුළුවන් අමුතු වැඩක් මොකද්ද පුළුවන් වැඩේ සම්ප්‍රයුක්ත විවාහ දන්න පුළුවන් හරි මෙන්න කතන්දරය දැන් මෙයා මොන කාබු කැටයනියක්ද මෙයා ප්‍රාථමික කාබු කැටයනියක් මෙයා මොන කාබු කැටයනියක්ද මෙයා ද්විතීයික කාබු කැටයනියක් ප්‍රාථමික ද්විතීයික කියන එක තමයි මම ඔය 1 නෝට් 2 නෝට් කියලා දාලා තියෙන්නේ හරි දැන් විස්තරය මේකයි ප්‍රාථමික කාබු කැටයනියක් වුණත් එයා සම්ප්‍රයුක්ත විවාහ හදනවා නම් එයා අනුරූප ත්‍ෘතික කාබු කැටයනයකට වඩා ස්ථායි මහා වැදගත් පොයින්ට් එක. එතකොට මේ දෙන්න ගත්තොත් එහෙම උන් දෙන්නගෙන් මෙයා ස්ථායි. තේරෙනවද මම කියපු කතාව? නැවතවතාවක් මම කියනවා ප්‍රාථමික කාබු කැටයනයක් වුණත් කමක් නැහැ. එයාට පුළුවන් නම් සම්ප්‍රයුක්ත විවාහ හදන්න අනුරූප සම්ප්‍රයුක්ත විවාහ නැති ත්‍ෘතිකයකටත් වඩා මෙයා ස්ථායි. මෙයාගේ සම්ප්‍රයුක්ත විවාහ තිබ්බනම් එයා තවත් ස්ථායි. එතකොට මෙයාගේ සම්ප්‍රයුක්ත විවාහ නැහැ. සම්ප්‍රයුක්ත විවහනේ හරි මාර වැදගත් කතාව දැන් සම්ප්‍රයුක්ත විවහ ගන්න වැඩි වෙද්දි මොකද වෙන්නේ කෙනෙක්ට හදන්න පුළුවන් සම්ප්‍රයුක්තව බරතොගයක් තියනවා කියලා හිතන්නකෝ ඒතර එයාගේ ස්ථායිතාවය තවත් වැඩි වෙනවා ඒතර අන්න ඒ විදිහට සම්ප්‍රයුක්තතාවයේ මගින් කාබෝ කැටයනවල ස්ථායිතාවයට පැහැදිලිවම බලපෑම් ඇති කරනවා මේක පට්ට කතන්දරය හරි ලියමු අපි ඊළඟ කතන්දරය ඊළඟ කතන්දරය ලියමු ඊළඟ කතන්දරය දෙවෙනි එක දෙවෙනි එක දෙවෙනි ෂෝට් නෝට් එක නෙවෙයි මේ මේක යටතේ ඔයා දැනගන්න ඕනි කරුණු හරි ප්‍රාථමික කාබෝ කැටයනයක් වුවද ප්‍රාථමික කාබෝ කැටයනයක් වුවද ප්‍රාථමික කාබෝ කැටයනයක් වුවද සම්ප්‍රයුක්ත ව්‍යුහ පෙන්වන්නේ නම් සම්ප්‍රයුක්ත ව්‍යුහ පෙන්වන්නේ නම් ප්‍රාථමික කාබෝ කැටයනයක් වුවද සම්ප්‍රයුක්ත ව්‍යුහ පෙන්වන්නේ නම් එය 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 සම්ප්‍රයුක්ත ව්‍යුහ නොමැති සම්ප්‍රයුක්ත ව්‍යුහ නොමැති සම්ප්‍රයුක්ත ව්‍යුහ නොමැති අනුරූප අනුරූප ත්‍ෘතික කාබු කැටයනයකටත් වඩා ත්‍ෘතික කාබු කැටයනයකටත් වඩා ස්ථායිය ස්ථායි හරි හයිලයිට් කරගන්න වාක්‍ය මාන වැදගත්ද හයිලයිට් කරගන්න පට්ට වැදගත් එක හරි දැන් දාගන්න කතාව මේ තියෙන මේ ප්‍රාථමික කාබු කැටයනයක් මේ ත්‍ෘතික කාබු කැටයනයක් හැබැයි මුන් දෙන්නගෙන් වඩා ස්ථායි කවුද මෙයා සම්ප්‍රයුක්ත විවාදර නිසා දැන් මේ හරි ඉස්සලා දාගන්න මම පොඩි කතාවක් කියන්න මම ඒක ලියන්න random දෙන්නේ කතාවක් කියන්න ඉස්සලා ඔක දාගන්නකෝ CH3 ගත්ත CH ද්විත බන්ධන CH CH2+ ඊළඟ එක මේක දාගන්න. එතකොට ප්‍රාථමික එකක් උනත් සම්ප්‍රයුක්ත විහ හදනවා නම් තමයි සම්ප්‍රයුක්ත විහ හදන්නේ නැති ත්‍ෘතික එකකට වඩා ස්ථායි වෙන්නේ. මේක දාගත්තනේ හරි ඊට පස්සේ ඊළඟට බලමු මේ මේකත් ටොටක් අහගන්නකෝ මේක මම ලියන්න දෙන්නේ නැහැ ඒ සාරියට අහගන්න දැන් මෙයාල ස්ථායි වෙන්නේ ඇයි බං ත්‍ෘතික කට්ටිය ප්‍රාථමිකේ වට එහෙම් වඩා ත්‍ෘතිකේව ස්ථායි වෙන හේතුව තමයි මේක දැන් මුගේ ළඟ තියෙනවනේ ධන ආරෝපණයක්
මේ CH3 කට්ටිය එහෙම ඉලෙක්ට්‍රෝන තල්ලු කරන කට්ටිය. ඒතර ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙනවා මේ කාබන්ට. ඒතර ඒ කාබන් මත ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන වැඩි වුණාම ධනගතිය අඩු වෙනවා. ධනගතිය අඩු වුණාම තමයි මෙයාලා ස්ථායි වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි තෘතිකයමයි ස්ථායි වෙන්නේ. සම්ප්‍රීත්තතාවය මගින් සිද්ධිය වෙන්නේ. දැන් ඕකේ ඕගනික් වල ආචරණ දෙකක් තියෙනවා. එකක් තියෙනවා ප්‍රේරක ආචරණය කියනවා. මේවා ඕනේ නැහැ, අවශ්‍ය නැහැ. ප්‍රේරක ආචරණය කියන්නේ මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන තල්ලු කරලා ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරන සිද්ධිය. දෙවෙනි එක තමයි සම්ප්‍රයුක්ත ආචරණය කියන්නේ. ඕකට කියනවා මෙත සම්ප්‍රයුක්ත ආචරණය කියලා. ඒත් ඒක කියන්නේ මේ අණුවේ තියෙන මෙන්න මේ 5 ඉලෙක්ට්‍රෝන අණුව පුරාම විස්ථානගත වෙලා අණුවේ බන්ධන හදන්න සම්ප්‍රයුක්ත වෙන හදන්න පුළුවන් තැන්වල විස්ථානගත වෙලා එයාලා ස්ථායි වෙනවා. ඒක මේකට වඩා මේක පට්ට ප්‍රබලයි. තේන්සා තමයි තෘතීකයකටත් වඩා මේ ස්ථායි වෙන්නේ. ඔක පොඩි කතාවක්. ඒක අවශ්‍ය නැහැ ලියන්න. හරි. දැන් මෙන්න මේක බලන්නකො. දෙවෙනි උදාහරණේ දෙවෙනි උදාහරණය මෙන්න මේක බලන්න. දැන් ඕකේ සිද්ධිය කොහොමද ඔයා ගන්නෙ? මෙයා ගත්තම මෙයක් ප්‍රාථමික එකක්. ප්‍රාථමික එකක්. මෙයා ගත්තම මෙයක් ප්‍රාථමික එකක්. සම්ප්‍රයුක්ත විහ හදන්න පුළුවන්ද බලමුකෝ. සම්ප්‍රයුක්ත විහ හදන්න පුළුවන් නම් බං ඕනනම් පැත්තකින් දාගනි. මේ ධනාරෝපිත කාබන්ට යාබද කාබන්ට ද්විත්ව බන්ධන වගේ තියෙන්න ඕනි. ත්‍රිත්ව බන්ධන වගේ තියෙන්න ඕනි. එහෙම නොවුනොත් සම්ප්‍රයුක්ත විහ හදන්න පුළුවන්. හරි දැන් බලමු අපි මෙයාට හදන්න පුළුවන් සම්ප්‍රයුක්ත විහ මොනවද කියන එක. දැන් මේ දෙකේ ස්ථායිතාවය වෙනස් වෙන්නේ කොහොමද කියන එක මං කියලා දෙන්න. මේ බලන්න. මෙයාට හදන්න පුළුවන් සම්ප්‍රයුක්ත විහය තමයි CH3. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන ටික මෙහෙට කැඩුනොත් මේ ධනයි මේ ඍණයි අතර බන්ධනයක් හදාගන්නවා. ඒතර හැදෙන එක තමයි CH3, CH2, CH ධනාරෝපණයක්, CH ද්විත්ව බන්ධන CH2. හරි. මෙයාට සම්ප්‍රයුක්ත විහ හදන්න පුළුවන්. මෙන්න යා හදන සම්ප්‍රයුක්ත ව්‍යුහය මේ බන්ධන ඉලෙක්ට්‍රෝන ටික මෙහෙට ගියොත් මේ ධනත් එක්ක බන්ධන හදන්න පුළුවන්. ඒතර හැදෙනවා CH3 කාබන්. මෙයාට දැන් ධන ආරෝපණයක් CH3 CH ද්විත්ව බන්ධන CH2. ඒතර මේ දෙක තමයි තියෙන්නේ. හරි. දැන් බලමු අපි කතාව. මේ දෙක බැලුවම මෙන්න මෙහෙමයි කතාව. මෙයා ප්‍රාථමික, මෙයා ප්‍රාථමික. දෙන්නම සම්ප්‍රයුක්ත ව්‍යුහ හදනවා. ওই නීති දෙකෙන් වෙන් කරන්න බෑ වාට. ඊට පස්සේ ඔයා බලනවා සම්ප්‍රයුක්ත ව්‍යුහ කොහොමද මේ දෙකේ කියන්නේ. දැන් සම්ප්‍රයුක්ත ව්‍යුහ බැලුවම් පුතේ අපිට පේනවා මේ සම්ප්‍රයුක්ත ව්‍යුහය ද්විතීක එකක්. මේ සම්ප්‍රයුක්ත ව්‍යුහය තෘතීක එකක්. තෘතීක හදන අවස්ථා ද්විතීක වලට වඩා ස්ථායි. ඒතර මේකේ බලපෑම් දෙකක් ක්‍රියාත්මක වෙනවා. සම්ප්‍රයුක්ත ව්‍යුහ සිද්ධියම වෙන් කරන්න පුළුවන්ද බැලුවා. වෙන් කරන්න විදියක් නැහැ. හැබැයි ඊළඟ අවස්ථාව ඔයා බලනවා හදන සම්ප්‍රයුක්ත ව්‍යුහයේ සම්ප්‍රයුක්තතාවයේ පෙන්නනෝද කියන එකෙන් වෙන් කරන්න බැරි වුණාට හදන සම්ප්‍රයුක්ත ව්‍යුහයේ ස්ථායිතාවය ඔයා ප්‍රාථමික ද්විතීක තෘතීක කියන සිද්ධියෙන් ගන්නවා. ඒතර ඒ අනුව මෙයාට වඩා මෙයා ස්ථාය නිසා මේ දෙන්නනි බං දීලා තිබ්බේ. ඔය දෙන්නගෙන් මෙන්න මෙයා ස්ථායි. මෙයාට වඩා මෙයා ස්ථායි. ඔක තමයි කතා. ලියමු තුන්වෙනි කරුණ. තුන්වෙනි කරුණ සම්ප්‍රයුක්තතාවය පෙන්වන සම්ප්‍රයුක්තතාවය පෙන්වන සම්ප්‍රයුක්තතාවය පෙන්වන කාබෝ කැටායන දෙකක්. කාබෝ කැටායන දෙකක්. කාබෝ කැටායන දෙකක් සැලකුව විට සම්ප්‍රයුක්තතාවය පෙන්වන කාබෝ කැටායන දෙකක් සැලකුව විට ඒවා වෙන් කිරීමට ඒවා වෙන් කිරීමට සම්ප්‍රයුක්තතාවය පෙන්වීම ප්‍රමාණවත් නැතිනම් සම්ප්‍රයුක්තතාවය පෙන්වීම ප්‍රමාණවත් නැතිනම් සම්ප්‍රයුක්තතාවය ප්‍රමාණවත් නැතිනම් සෑදෙන සම්ප්‍රයුක්ත ව්‍යුහවල සෑදෙන සම්ප්‍රයුක්ත ව්‍යුහවල සෑදෙන සම්ප්‍රයුක්ත ව්‍යුහවල ස්ථායිතාවයේ සැලකිය යුතුය. ස්ථායිතාවයේ සැලකිය යුතුය. සෑදෙන සම්ප්‍රයුක්ත ව්‍යුහ ප්‍රාථමික ද්විතීක තෘතීක යන පිළිවෙලටම
ස්ථායිතාවයේ වැඩිය. ස්ථායිතාවයේ වැඩිය. හරි මේකත් දාන්න. එතකොට මේ ඔයාට සංසන්දනය කරන්න තිබ්බේ මුන් දෙන්නා. හැබැයි ඔයාට දැන් මුන් දෙන්නම් ප්‍රාථමික. එහෙනම් මෙන්න මෙහෙන් ලියුවම දෙන්නම් ප්‍රාථමික. ප්‍රාථමික. මේ අතතේ ලියලා තියන්නේ ප්‍රාථමික. සම්ප්‍රයුක්ත තාවේ පෙන්වයි. වෙන් කළ නොහැක. දාගම්. ඊළඟට මෙන්න කතන්දරය. සෑදෙන සම්ප්‍රයුක්ත ව්‍යුහ. සෑදෙන සම්ප්‍රයුක්ත ව්‍යුහ. සැලකූ විට තෘතීක ස්ථායි නිසා සැසඳිය හැකිය. හරි වැඩි කරගන්න. මේ දෙන්න තමයි සංසන්දනය කරන්න තිබ්බේ. හැබැයි උන් දෙන්නම ගන්න බෑ. දෙන්නම් ප්‍රාථමිකයි සම්ප්‍රයුක්තතාවයක් පෙන්නනවා. වෙන් කරන්න බෑ. ඒ නිසා ඔයා සම්ප්‍රයුක්ත ව්‍යුහය බැලුවා. ඒකේ තෘතීකක වඩා ස්ථායි නිසා මුන් දෙන්නගේ මූල ස්ථායි පට්ට එක. දගන්නක් ගල. ඉක්මන් කරමු. මේ පට්ට පොයින්ට් එක එන්ස හරියට වැඩේ කරගන්න. ඕනි අමාරු ප්‍රශ්නයක් ගොඩ දාන්න පුළුවන් විදිහට තමයි මම මේ කියලා දෙන්නේ. එන්ස වැඩේ කරගන්න. හරි. ඊළඟ කාරණේට යන්න. ඊළඟ කාරණේට යන්න. ඒතර අපි හිතමු දැන් මේ මොන මගුලෙන්වත් වෙන් කරන්න බෑ කියලා. එහෙනම් වා බලන්න හදන්න පුළුවන් සම්ප්‍රයුක්ත ව්‍යුහ සංඛ්‍යාව කොහොමද කියන එක. ඒතර හදන්න පුළුවන් සම්ප්‍රයුක්ත ව්‍යුහ සංඛ්‍යාව වැඩි නම් ඒකත් ස්ථායිතාවය වැඩි වෙන හේතුවක්. හරි. ලිමු ඊළඟ කතන්දරය. ලිමු ඊළඟ කතන්දරය. සාධන 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 සම්ප්‍රයුක්ත ව්‍යුහ සංඛ්‍යාව වැඩි වන විටද සාධන සම්ප්‍රයුක්ත ව්‍යුහ සංඛ්‍යාව වැඩි වන විටද ස්ථායිතාවයේ වැඩි වේ. ස්ථායිතාවයේ වැඩි වේ. හරි. බලමු උදාහරණයක්. හරි මුන්දෙන බලමු. මුන්දෙන බලමු. සුපර උදාහරණයක් ඈ. මේ බලන්න. දැන් මුන්දෙන ගත්තම ඔක්කොම ව්‍යුහ අඳින්න යන්නේ නැහැ බං මට පිස්සු නැහනේ. මේ බලන්න කතා. දැන් මේකෙදි මෙහෙම වැඩක් තමයි තියෙන්නේ. ඒතර මෙයාට මේ ධන ආරෝපණය බෙන්සීන් වලේට යන්න පුළුවන්. ඒතර බෙන්සීන් වලේට ගියාම සම්ප්‍රයුක්ත ව්‍යුහ හදන්න පුළුවන්.
මෙන්න මේ වන්දනේ ඉලෙක්ට්‍රෝන ටික කඩලා මෙතෙන්ට ගත්තොත් එහෙම සම්ප්‍රයුක්ත ව්‍යුහ හදා ගන්න පුළුවන්. බෙන්සීන් වලයක් තියෙනවා කියන්නේ සම්ප්‍රයුක්ත ව්‍යුහ හදන්න පුළුවන්. ඒතර මේ ව්‍යුහයට අමතරව තව මේ බෙන්සීන් වලේ මගින් කරන වැඩේ මෙන්න බලන්න හදන සම්ප්‍රයුක්ත ව්‍යුහ ගාන ගන්න විදිය. ඕන මම මේක ගාන ගන්නවා. ගණන් කරන විදිය මේ අදින්නතු ගණන් කරන්න පුළුවන් මේ වගේ වගේ. ඒතර මේ ව්‍යුහය මෙතෙන්ට ගත්තම මෙන්න මෙතෙන්ට එනවා ධන ආරෝපණයක්. කාබ ගැටයනේ දැන් එතන. ඊට පස්සේ ආට කරන්න තියෙන්නේ ඔය ධන ආරෝපණය එකක් ඇර එකක් තැන් වලට දාන්න මෙතෙන්ටත් ආවා. එකක් ඇර එකක් මෙතෙන්ටත් ආවා. හරි. දැන් මේ ව්‍යුහය බැලුවම ධන තියෙන තැන් කී දෙනෙක් තියෙනවද? මේ තැන් තුනේ ධන තියෙනවා තුනයි, මේ ධන එකයි ඔක්කොම හතරයි. ඒතර මෙයාට සම්ප්‍රයුක්ත ව්‍යුහ හතරක් හදන්න පුළුවන්. සම්ප්‍රයුක්ත ව්‍යුහ හතරක් හදන්න පුළුවන් මෙයාට. හරි. අපි අරයාගේ සිද්ධියත් බලමු. අරයාගේ සිද්ධියත් බලමු. එයා හදන සම්ප්‍රයුක්ත ව්‍යුහ ගන්න මෙන්න මේ බන්ධනේ ඉලෙක්ට්‍රෝන ටික මෙහෙට කැඩුනොත් බන්ධනයක් හදා ගන්න පුළුවන් ධන ඉරණයි අතර. එතකොට හදන සම්ප්‍රයුක්ත ව්‍යුහයක් මෙන්න මේ විදිහ. හදන සම්ප්‍රයුක්ත ව්‍යුහය තමයි මෙයා ධන එකක් ඇර එකක් ඊළඟ කාබන් ධන එකක් ඇර එකක් ඊළඟ කාබන් ධන. ඒතර මෙතනත් මේ තුනයි මේ ධන එකයි හතරයි. හැබැයි මෙතන තව වැඩක් කරන්න පුළුවන්. මෙන්න තව කරන්න පුළුවන් වැඩි. මේ බන්ධනේ ඉලෙක්ට්‍රෝන ටික මෙහෙට කැඩුනොත් එහෙම මෙතෙන්ටත් ධන එනවනේ. ඒතර දැන් බලන්නකො සිද්ධිය. මං කියපු කතාව මෙන්න මේ බන්ධනේ ඉලෙක්ට්‍රෝන ටික මෙහෙට කැඩුනොත් මෙතන මේ බන්ධනේ දැන් ද්විත්ව බන්ධනයක් වෙනවා මෙතන. ඒතර මෙතෙන්ට ධන එනවා. දැන් මෙයා බැලුවම මෙතන සම්ප්‍රයුක්ත ව්‍යුහ තුනක් හදන්න පුළුවන්. මේ තිබ්බ පළවෙනි එකත් එක්ක හතරයි. සහ මෙන්න මෙයත් එක්ක මේකට හදන්න පුළුවන් පුතේ සම්ප්‍රයුක්ත ව්‍යුහ පහක්. ඒතර සම්ප්‍රයුක්ත ව්‍යුහ පහක් හදන්න පුළුවන් නම් හතරක් හදන්න පුළුවන් එකට වඩා පහක් හදන්න පුළුවන් එක ස්ථායීතාවයෙන් වැඩි. මේ දෙකෙන් මෙයා තමයි ස්ථායී වෙන්නේ. හරි. අපි ලිව්වද? ලියන්න ඕනේ මේකයි. සෑදෙන සම්ප්‍රයුක්ත ව්‍යුහ සංඛ්‍යාව වැඩි වන විටද කාබු කැටායනවල ස්ථායීතාවය වැඩි වේ. ඊළඟ කාරණය. සෑදෙන සම්ප්‍රයුක්ත ව්‍යුහවල සෑදෙන සම්ප්‍රයුක්ත ව්‍යුහ ලිවද මම මතක නැහැ. සෑදෙන සම්ප්‍රයුක්ත ව්‍යුහ සංඛ්‍යාව වැඩි වන විටද කාබු කැටායනවල ස්ථායීතාවය වැඩි වේ. හරි. ඒතර ඒකට මෙන්න උදාහරණය. කාබු කැටායන මෙයා සම්ප්‍රයුක්ත ව්‍යුහ පහක් හතරක් හදනවා. බෙන්සීන් වලේ සිද්ධි තුනයි කලින් දන එකයි හතරයි. ඒතර මෙයාගේ කතාව මේ බන්ධන ඉලෙක්ට්‍රෝන ටික මෙහෙට ගියාම බෙන්සීන් වලේ තුනක් හදනවා. සහ ඊට අමතරව අනිත් පැත්තේ කතන්දරයට ආවම මෙයා සම්ප්‍රයුක්ත ව්‍යුහ පහක් හදනවා. සම්ප්‍රයුක්ත ව්‍යුහ පහක් හදනවා. දැන් ඕනනම් මෙතන තව එකක් දාමු අපි. මේ බලන්න. මේ වගේ එකක් තිබ්බොත් එහෙම එයා තවත් ස්ථායි. දැන් මෙයාම මං ගන්නම් CH3 CH2 කාබන් මෙයා ධන ආරෝපණය. මෙතනත් මං දාන්නම් බෙන්සීන් වලය. සහ මෙතනත් මං දාන්නම් බෙන්සීන් වලය. ත්‍රියා හදන සම්ප්‍රයුක්ත ව්‍යුහ ගානත් මං ලියන්නම් මෙතන. හදන ව්‍යුහ ගාන එක බෙන්සීන් වලයක් තියෙනවා නම් තුනක් හදනවා. ඒක මතක තියාගන්න. ත්‍ර වැඩේ ගොඩ. ත්‍ර මෙයා හදන ඒවා තමයි මේ බන්ධනේ මෙහෙට කඩා ගත්තොත් ධන එකක් ඇර එකක් ධන කරන්න. ධන ධන මේ බන්ධනය මෙහෙට කඩා ගත්තොත් ධන එකක් ඇර එකක් ධන කරන්න. හරි. එතකොට මෙයාගේ 1 2 3 4 5 6 මේකයි ඔක්කොම සම්ප්‍රයුක්ත ව්‍යුහ හතක් හදනවා. හදන ව්‍යුහ ගාන වැඩි වෙන්න ස්ථායීතාවය වැඩි වෙනවා. සුපිරි පොයින්ට් මේවා. දාගන්න වැඩි. ටැංගල් හදාගන්න. හදන සම්ප්‍රයුක්ත ව්‍යුහ ගාන වැඩි වෙනවා නම් අන්න ස්ථායීතාවය වැඩි වෙනවා. හදන සම්ප්‍රයුක්ත ව්‍යුහ ගාන වැඩි වෙනවා නම් අන්න ස්ථායීතාවය වැඩි වෙනවා. හරි. ඊළඟ කාරණය. ටැංගල් දාගන්න. සම්ප්‍රයුක්ත ව්‍යුහ මම හදන විදිය කිව්වා. මොකද්ද කරන්න තියෙන්නේ? බෙන්සීන් වල බන්ධනයක්. දැන් මේ සම්ප්‍රයුක්තය හදන්න පුළුවන් වෙන්න ඕනේ ඈ. හදන්න පුළුවන් වෙන්න නම් මේ ඒක මූලික අවශ්‍යතාවයක්. මම ඒක කිව්වා. ධන ආරෝපණයට යාබද කාබන් කෙනෙක්ට ද්විත්ව බන්ධන අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධනත් අවුලක් නැහැ. ඉතින් බොහෝ විට මේ වගේ අපිට සෙට් වෙන්නේ ද්විත්ව බන්ධන. එතන වැඩි කරගන්න.
මේ අවශ්‍යතාවය තියෙනවනේ දනට යාබදකාබන්ට දිත්තවන්තනයක් වැඩි කොට මේ අවශ්‍යතාවය බලන්න දනට යාබදකාබන්ට දිත්තව දනට යාබදකාබන්ට දිත්තව තියෙනවා අවුලම්ම නැහැ සරල කතන්දර ගොඩ දාගන්න හරි ඊළඟ කතාව හරි නේද හරි ඊළඟ කතාව මේක තමයි අන්තිම කතාව ටිකක් ඇඩ්වාන්ස් පොයින්ට් එකක් හොඳට අහගන්න සිද්ධිය හොඳට අහගන්න සිද්ධිය හරි මම මෙහෙම වැඩක් කරන්න මේකම ගන්න මෙයයි තව එකනේ ගන්න හරි ඉස්සලා අහගන්න කතාව මේක දාගෙන ඉවරයි මම මේ කතන්දර මේ ව්‍යුහ හතර ගන්න විදිය මම කිව්වා ඇඳ ඇඳ බලන්න එහෙම එපා බං पेपर के मुकूद करेंश्यतापरी उदाहरण मे बल मेक अड्वांस हर तेरु मेक तवट इतना हृदय मित्री बेरी හරි බලමුකෝ අපි කතන්දරේ සමාන කතන්දර ටිකක් දෙමු ළමයි මේ මෙයාගේ විහුවේ හරියට අඳගන්න මෙයා CH3 මෙයා CH2 එහෙම නෙන්න ඕනේ මම අනිත් පැත්තට අඳින්න ගියේ CH3 CH2 හරියට අඳගන්න හරි දැන් මම ගන්න වෙනත් උදාහරණ දෙකක් හොඳට අහගන්න කතාව අහගන්න කතාව මෙන්න ගන්න උදාහරණය ඒක අවස්ථාවක මෙයාට බැඳිලා තියෙනවා CH3 කාණ්ඩයක් CH3 කාණ්ඩයක් දෙවෙනි අවස්ථාවේ යාට එතෙන්දම බැඳිලා තියෙනවා කියලා මම දාගන්නම් NO2 කාණ්ඩයක් හරි දැන් සංසන්දනය කරන්න පුළුවන් නම් බං අවුලම්ම නැහැ කාබ කටায়න මොන්න සිද්ධියෙන් දුන්නත් ඔයාලට ගොඩ දාගන්න පුළුවන් හරි දැන් කියමු බලන්න අපි කොහොමද වැඩේ වෙන්නේ කියන එක හරි දැන් වැඩේ හිතන්නේ මෙන්න මෙහෙමයි ඕගනික් වල මෙටායමුකාරක එහෙම දන්නවනේ ඔයා ඕගනික් වල මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා සමහර කට්ටිය මේකත් මම පැත්තකින් දාන්නම් ඕනි එකනකට ලියා ගන්න පුළුවන් සමහර කට්ටිය වලයට ඉලෙක්ට්‍රෝන දෙනවා සමහර කට්ටිය වලයෙන් ඉලෙක්ට්‍රෝන ගන්නවා හරි එතකොට මෙන්න වලයට ඉලෙක්ට්‍රෝන දෙන ප්‍රභේද සෙට් එකක් මම මෙතන ලියන්න වලයට ඉලෙක්ට්‍රෝන දෙන ප්‍රභේද තමයි ඇල්කිල් කාණ්ඩ එතර මේ බෙන්සීන් වලට බැඳිලා තියෙනවා නම් මෙන්න මේ වගේ එකනෙක් CH3 එහෙම නැත්නම් CH3 CH2 මේ වගේ කට්ටිය වලයට ඉලෙක්ට්‍රෝන දෙනවා. එතකොට එයා මොකද කරන්නේ බෙන්සීන් වලයට? හරි මෙන්න මෙහෙම එයා වලයට ඉලෙක්ට්‍රෝන දෙනවා. එතකොට තව උදාහරණ තියෙනවා මේකට. දැන් තව උදාහරණයක් තමයි NH2 එකක් තිබ්බොත් අන්න වලයට දෙනවා. OH එකක් තිබ්බොත් අන්න වලයට ඉලෙක්ට්‍රෝන දෙනවා. ඊට පස්සේ තව OCH3 එකක් තිබ්බොත් අන්න වලයට ඉලෙක්ට්‍රෝන දෙන එකනේ තමයි OCH3 කියන්නේ. ඊට අමතරව මේ NH CH3 වගේ මොකක් හරි එකක් තිබ්බත් අන්න එයත් වලයට ඉලෙක්ට්‍රෝන දෙනවා. එතකොට මේ තියෙන වලයට ඉලෙක්ට්‍රෝන දෙන ප්‍රභේද. තව සමහර කට්ටිය ඉන්නවා ඕගනික් වල වලයෙන් ඉලෙක්ට්‍රෝන තමන්ගේ පැත්තට ගන්න කට්ටිය. හරි. මෙන්න යාලා වලයෙන් බෙන්සීන් වලයෙන් ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරන ප්‍රභේද. කරන ප්‍රභේද වර්ග දෙකයි. හරි මෙහෙම වලයෙන් ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරන ප්‍රභේද තමයි පළවෙනි එක ජනප්‍රියම එකනේ තමයි NO2 කියන එක නම. NO2 බැඳලා තිබ්බොත් වලයෙන් තමයි එළියට ඉලෙක්ට්‍රෝන ගන්න. හාර ඕතුපරාසා මෙටායමුකාරක ගැන අපි කතා කරේ තොන්න උතන තමයි. ඒතර NO2 කියන්නේ වලයෙන් ඉලෙක්ට්‍රෝන ගන්න එකෙක්. තව C double bond තියෙන AH එකක් R එකක් OH එකක් මේ ඕනි එක වලයෙන් ඉලෙක්ට්‍රෝන එළියට ගන්න කට්ටිය දෙකයි කතන්දර ඊට පස්සේ ওই සයනයිඩ් වගේ කට්ටියත් වලයෙන් ඉලෙක්ට්‍රෝන එළියට ගන්නවා සරලව අර බහුබන්ධන තියෙන කට්ටිය කියලා මම ওই සෙට් එක කියලා දුන්නේ මෙටාමුකාරක ඕතපරාමුකාරක බලන්න ඊට අමතරව ඕතපරාමුකාරක උනාත් CLX එකක් ඒ කියන්නේ CL BR අහි වගේ කට්ටිය වලයෙන් ඉලෙක්ට්‍රෝන එළියට අදින කට්ටිය හරි දැන් බලමු අපි කතාව. ඊට මෙයාලා ගත්තම
මේක නම් අවශ්‍ය නැහැ මොකද ඒක පොඩ්ඩක් සංකීර්ණ කතාවක් ඔය ඕක සෙට් වුණාම කොහොමද ගන්න කියන එක අනිත් ටික බලමුකෝ හරි දැන් හිතන්න වලයට ඉලෙක්ට්‍රෝන දෙන කට්ටිය ගැන ඒතර වලයට මොකෙක් හරි ඉලෙක්ට්‍රෝන දෙනවා නම් දෙන්නේ මෙන්න මේ සිද්ධියට එයා දෙන විදිය තමයි එයා ඉලෙක්ට්‍රෝන දුන්නම වලයට වලේ ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවනේ වලයට ඍණ ගතියක් එනවා ඒකේ ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවා කියන්නේ ඍණ ගතියක් එනවා ඔය ඍණ ගතිය එන තැන් වල ලකුණු කරගන්න ඕනේ මෙයා වලයට ඉලෙක්ට්‍රෝන දුන්නම මෙන්න සිද්ධිය අනිවාර්යයෙන්ම වෙනවට තමයි ළඟ තැන් දෙකයි ළඟ තැන් දෙක කියන්නේ මේ කාබන්ට ළඟ තැන් දෙකයි මේ කාබන්ට දුරම තැනයි ඍණ වෙනවා වලයට ඉලෙක්ට්‍රෝන දුන්නම තේරුණාද වැඩේ ආයෙත් මං කියනවා වලයට ඉලෙක්ට්‍රෝන දුන්නම ළඟ තැන් දෙකයි එයාට දුරම තැනයි ඍණ වෙනවා වලෙන් ඉලෙක්ට්‍රෝන ගත්තම ඕකෙම අනිත් පැත්ත නේ ඕකෙම අනිත් පැත්ත මොකද ඕකෙම අනිත් පැත්ත කියන්නේ වලෙන් ඉලෙක්ට්‍රෝන එළියට ගත්තම ළඟ තැන් දෙකයි දුරම තැනයි ධන වෙනවා ඩෙල්ටා ධන ඔය දාලා තියෙන. නැවතත් මං කියනවා ඉලෙක්ට්‍රෝන දුන්නම ළඟ තැන් දෙකයි දුරම තැනයි ඍණ වෙනවා. ඉලෙක්ට්‍රෝන ගත්තම ළඟ තැන් දෙකයි දුරම තැනයි මොකද වෙන්නේ? ධන වෙනවා. හරි. දැන් මේකයි සිද්ධිය. මෙන්න මේ විදිහට මුන් දෙන්න ළඟට ධන ඍණ සෙට් වුනොත් ඒක ස්ථායීතාවයේ වැඩි වැඩි ස්ථායි ධන ධන සෙට් වුනොත් ඒක අඩු ස්ථායි. ඔච්චරයි කතාව. හරි. මේකත් මාර වැඩගත් කතන්දරයක්. ඉතින් මේකත් එක්ක වට ඕන නම් මේ තව තැන් වෙනස් කරලත් බලන්න පුළුවන්. තව තැන් වෙනස් කරලත් බලන්න පුළුවන්. කවුද වෙනස් වෙන්නේ කියන එක. ඉතින් ඒක වා පිළිවෙලට සංසන්දනය කරගන්න මන් දෙන්නේ මෙච්චරයි කාරණා. හරි ලියමු අපි. ලියමු අපි. ධන ආරෝපිත කාබන්ට ධන ආරෝපිත කාබන්ට ධන ආරෝපිත කාබන්ට බෙන්සීන් වලයක් ඇතිවිට සහ බෙන්සීන් වලයක් ඇතිවිට සහ බෙන්සීන් වලයක් ඇතිවිට සහ බෙන්සීන් වලයට තවත් කාණ්ඩයක් බැඳී ඇතිවිට එම කාණ්ඩය මගින් කාබු කැටායනයට ආසන්න කාබන්හි එම කාණ්ඩය මගින් කාබු කැටායනයට ආසන්න කාණ්ඩයේ ඇතිකරන්නේ ධන ස්වභාවයක්ද ඍණ ස්වභාවයක් මතද ධන ස්වභාවයක්ද ඍණ ස්වභාවයක් මතද කාබු කැටායනේ ස්ථායීතාවයේ වෙනස් වේ ස්ථායීතාවයේ වෙනස් වේ අතු පෑනේ ආසන්න කාබන් දෙකක් මත ආසන්න කාබන් දෙකක් මත ධන ආරෝපණ ලැබීම අස්ථායීතාවයට හේතුවකි මේ අඩු ස්ථායි එක හරි දාගන්න උදාහරණ දෙක. එතකොට මේ මේ පැත්තකින් දෙන මෙන්න මේ කතන්දරත් ඕන නම් දාගන්න. ඒකෙන් තමයි මම මේ අරන් තියෙන්නේ. CH3 වලේට ඉලෙක්ට්‍රෝන දුන්න නිසා තමයි ඍණ වැඩි වෙලා තියෙන්නේ. NO2 වලේන ඉලෙක්ට්‍රෝන ගත්ත නිසා තමයි ළඟ තැන් දෙකට ධන N-ට දුරම තැනට ධන. එච්චරයි කතාව. වැඩි කරගන්න. අවශ්‍ය දේවල් දාගන්න. ඔච්චරයි කාබු කැටයන වල ස්ථායීතාවයේ කේස් එක.
දාගන්න කතාව. හරි මේ අවශ්‍ය දේවලු දාගන්න ඒවත් ඕනි වෙයි මතක නැත්තම් කතාව මතක තියාගන්න මොකද කතාව ඉලෙක්ට්‍රෝන තල්ලු කරන උණු බෙන්සීන් ද ඉලෙක්ට්‍රෝන දෙනවා ඉලෙක්ට්‍රෝන දුන්නම ළඟ තැන් දෙකටයි දුරම තැනටයි ඍණිනවා ධන ඍණයේ ස්ථායිතාවයක් මේක තවත් තැන්වල ඕනි වෙනවා තවත් තැන්වල ඕනි වෙනවා මේක හරි ඊට පස්සේ ඉක්මන් කරමු तो नो मेक हरी हाँ मेके मे स्थाई मेक अड़ू स्थाई तर मे लकड़ अणिपे मे मे पे වැඩි ස්ථයි අඩු ස්ථයි කියන ලියලා අර ලකුණ ඉස්සලා මාරු කරපො නැති නිසා එහෙම උනේ ලකුණ ඒ විදිහටම තිබ්බේ අපි හරි නේද හරි ඊට පස්සේ ඊළඟට ඔය සම්බන්ධ බහුවර්ණ දිනනවා උතර මෙන්න මේ බහුවර්ණ වාට කරන්න පුළුවන් ඕකෙන් एवा होयला करंड तो विशेषें ओयाट करंड पुलुवां बहुवर्ण मैंने मेवा करंड पुलुवां ओयाट දෙදාස් පහේ 11 වෙනි එක 2005 11 වෙනි එක කරන්න මේව ඈ 2005 11 වෙනි එක ඊට අමතරව 2007 MCQ 20 ඊට අමතරව 2009 MCQ 22 नोट मकलद शॉर्ट नोट नंबर टू हरे शॉर्ट नोट नंबर टू मेके नाम था माई सोडियम हाइड्रोक्साइड सहा सोडियम कार्बोनेट हो सोडियम बाइकार्बोनेट समग कार्बनिक संयोग वाला प्रतिक्रिया मेहमति ओक्कोम में आला तेक प्रतिक्रिया करा नहीं इन साथ में आप मेक इगन गाने मेह सेट का सोडियम मेक अनु ए सेट के का तर मेह देना तर हो खेला दाना तीन उन देना तेक में कम वर्गीय प्रतिक्रिया वात्तमाई दिए
සෝඩියම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ සෝඩියම් කාබනේට් හෝ සෝඩියම් බයිකාබනේට් සමග කාබනික සංයෝගවල ප්‍රතික්‍රියාව වැඩි කොට කරමු අපි මේ බලන්න තරබෙන්න සිද්ධිය මේකත් එක්ක හැම සංයෝග වර්ගයෙන් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ ප්‍රතික්‍රියා කරන සෙට් කීපයයි ඉන්නේ ඒතර ඒ සෙට් කීපේ මෙන්න මේවා ඒතර පළවෙනියටම මුන් එක්ක ප්‍රතික්‍රියා කරනවද නැද්ද කියලා බලන් ඩෝණි එක්කනේ තමයි මධ්‍යසාර කියන්නේ මධ්‍යසාර ඒතර මධ්‍යසාර කිව්වම පොදුවේ මම ROH කියලා දාන්න ඔන්න මධ්‍යසාරය प्रतिक्रिया सोडियम कोहमद सोडियम हाइड्रोक्साइड कोहमद सह सोडियम कार्बोनेट कोहमद सोडियम कार्बोनेट विधियट मत में सोडियम हाइड्रोक्साइड सोडियम बाइकार्बोनेट प्रतिक्रिया वर्ग से मध्यसार දෙවෙනි එක ෆීනෝල මේ OH කාණ්ඩ තියෙන සෙට් එක තමයි අපි මෙතෙන් ගන්නෙ ෆීනෝල කියන්නේ මෙයා තුන්වෙනියට අපි කතා කරමු කාබොක්සලික් අම්ල කාබොක්සලික් අම්ල තුන්වෙනියට හරි කාබොක්සලික් අම්ලය පොදුවේ ගන්නම් මං RCOOH කියලා හරි මේ මේ මධ්‍යසාරයේ සෝඩියම් එක කොහොමද මධ්‍යසාරයේ මෙයත් එක්ක කොහොමද මධ්‍යසාරයේ මෙයත් එක්ක කොහොමද ඕක තමයි මේ පිළිවෙලට අපි කතා කරන්න යන්නේ හරි වැඩේ අහගන්න සිද්ධිය. ඒතර මුලින්ම මේකෙදී සෝඩියම් එක්ක නම් මධ්‍යසාර ෆීනෝල සහ කාබොක්සිලික් අම්ල කියන තුනම ප්‍රතික්‍රියා කරනවා සහ වැදගත් පට්ට වැදගත් නිරීක්ෂණයක් දෙනවා නිරීක්ෂණය තමයි මේකෙදී හයිඩ්‍රජන් වායුව පිට වෙනවා හයිඩ්‍රජන් වායුව පිට වෙනවා එහෙනම් මෙන්න කතාව මේකේ වෙන වැඩේ තමයි R O minus Na plus වෙනවා ඊට අමතරව H2 වායුව පිට වෙනවා පට්ට වැදගත් නිරීක්ෂණයක් තමයි මේක H2 වායුව පිට වෙනවා කියන එක දෙවෙනි කතන්දරේ එතකොට හයිඩ්‍රජන් පිට කරනවා සෝඩියම් එක කවුද මධ්‍යසාර ඉතින් මෙයත් එහෙම තමයි ෆීනෝල් ගත්තම ෆීනෝලත් ඔය හා සමානම ප්‍රතික්‍රියාවක් කරමින් O minus Na plus හදලා H2 වායුව පිට කරනවා පට්ට වැදගත් කාබොක්සිලිකුත් ඔය වගේම තමයි R C double O minus Na plus සහ H2 වායුව පිට කරනවා. ඊතර මේ සංයෝග වර්ග තුනම සෝඩියම් එක්ක නම් හයිඩ්‍රජන් වායුව පිට කරනවා. හයිඩ්‍රජන් වායුව පිට කරනවා. හරි. දෙවෙනිට යන් ඊළඟ සංයෝග සෙට් එකට. ඊළඟ සංයෝග සෙට් එකට. ඊතර මධ්‍යසාර ගත්තම මධ්‍යසාර වලට පුතේ සෝඩියම් එක්ක විතරයි ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. මුන් දෙන්නත් එක්ක ප්‍රතික්‍රියා කරන්න විදියක් නැහැ. प्रतिक्रिया प्रतिक्रिया मैं प्रतिक्रिया मैं प्रतिक्रिया फीनोल फीनोल सिद्धिया फीनोल सोडियम हाइड्रोजन पिटकरण प्रतिक्रिया हाइड्रोजन वायु पिटकरण एक सोडियम हाइड्रोक्साइड प्रतिक्रिया हाइड्रोजन वायु पिटकरण इतने මේ පළවෙනි ඵලයේ ඒකම හැදෙනවා O Na plus සහ මේකේ ආය හැදෙන්නේ මොනවද ජලය තමයි හැදෙන්නේ. ඒතර H2 වායුව පිට වුණාද? මෙහෙම ප්‍රකාශයක් තිබ්බොත් ෆීනෝල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග H2 වායුව පිට කරයි කියලා පත වැරදි. H2 වායුව පිට කරන්න විදියක් නැහැ. අම්ල බෂ්ම ප්‍රතික්‍රියාවක් තමයි දීන්නේ. ඒතර මෙයාගේ H එකයි NaOH වල OH එකයි ජලය හැදෙනවා. අරක තමයි කතාව. කාබොක්සිලිකුත් එහෙම තමයි ප්‍රතික්‍රියාවක් නම් කරනවා. පළවෙනි ඵලයේ හිම්ම හැදෙනවා ආරණ දැම්මේ පළවෙනි පරයේ හිම්ම හැදෙනවා R C double O minus Na plus සහ අනිත් එක නා කවුද පුතේ H2O එතකොට මෙහෙම ප්‍රකාශ වැරදි කාබොක්සිලික් NaOH සමග H2 ආයුව පිට කරයි කිව්වොත් වැරදි H2 ආයුව පිට කරන්නේ මෙන්න මේ මධ්‍යසාර තමයි මධ්‍යසාර මේ H2 ආයුව පිට කරන්නේ සෝඩියම් එක්ක මධ්‍යසාර ෆීනෝල කාබොක්සිලික් සෝඩියම් එක්ක තමයි හිම් පිට කරන්නේ හරි දැන් ෆීනෝල ගත්තම මෙයා එක්කත් ප්‍රතික්‍රියාවක් නැත නැත මුකුත් නැහැ හරි මෙන්න වැදගත්ම කතන්දරයක් කාබොක්සිලික් ගත්තම මෙයා දැම්මම ඒත් හැදෙන්නේ ওই කතන්දරේම තමයි RCOO- Na+ හැදෙනවා ඊට අමතරව මෙන්න වැදගත් අවස්ථාවක්
CO2 පිට කරලා තමයි ජලය හදන්නේ. CO2 පිට කරනවා. එතකොට CO2 පිට කරන්නේ කවුද? සෝඩියම් කාබනේට් එක්ක මද්දසාර කරනවද නැත? ෆීනෝල කරනවද නැත? කාබොක්සිලික් කරනවද? ඔව්. මාර වැදගත් කතන්දරයක්. පට්ට වැදගත්. එතකොට CO2 පිට කරන්නේ කාබොක්සිලික්. මේව ඕනි වෙනවා සමායෝගිකතාවයම කරන්නත් සමහර වෙලාවල් වලට. ඒ නිසා හරියට මේව පාඩම් කරන්න. හරි මේක තමයි කතන්දරේ. එතකොට මේකේ තව වැදගත් පොයින්ට් දෙකක් විතර දිනවා. මම ඒක වෙනම ලියන්න දෙන්නම්. වෙනම ලියන්න දෙන්නම්. හරි. ලියමු. ඉස්සර ලියන්න. පළවෙනි කරුණ මද්දසාර ෆීනෝල සහ කාබොක්සිලික් අම්ල යන ප්‍රභේද තුනම සෝඩියම් ලෝහය සමග හයිඩ්‍රජන් වායුව පිට කරයි. ඒ කිසිවක් කියන කපලා දාන්නකෝ. මද්දසාර ෆීනෝල සහ කාබොක්සිලික් අම්ල යන සියල්ල සෝඩියම් සමග හයිඩ්‍රජන් වායුව පිට කරයි. හරි. ඊට පස්සේ ඊළඟ කරුණ. මද්දසාර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග මෙන්ම සෝඩියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා නොකරයි. ඊළඟ කරුණ ෆීනෝල සෝඩියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා නොකරයි. ඊළඟ කරුණ කාබොක්සිලික් අම්ල පමණක් සෝඩියම් කාබනේට් සමග CO2 වායුව පිට කරයි. හයිලයිට් කරගන්න පැට්ට වැදගත්. CO2 වායුව පිට කරයි. හරි වගු දාගන්න ශනිකව. වගු දාගන්න.
හරි. එතකොට මේ සාමාන්‍යයෙන් ඉතින් ඕගනික් කරන්නේ ඇයි කියන එක දන්නවනේ. බහුවරණ සෙට් එකක් එනවමනේ ඕගනික් වලින්. බහුවරණ ආවම වශයෙන් 12ක් විතර එනවනේ සාමාන්‍යයෙන් සාපේක්ෂව පේපර් එක හතරෙන් එකක් MCQ තියෙන්නේ ඕගනික් වලින්. ඒතර 12ක් විතර සෙට් වෙන්න ඕනේ ඉතින්. ඕකේ ප්‍රකාශ MCQ තියෙනවා ඊට අමතරව හරි වැරදි දාන ඒවා තියෙනවා. ඊට අමතරව උත්තර පහේවත් තියෙනවා. ඉතින් ওই විදිහට හැම වර්ගයෙම MCQ වෙන්න පුළුවන්. ඉතින් දැන් කරන්න පටන් ගන්න. දැන් මේ 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 දවස් ටිකේ මේක කරලා දාන්න. ඉතින් ඉවරයිනේ. බහුවරණ සෙට් එක ගොඩ දාගන්න. නාමකරණ එහෙම පුළුවන් වෙන්න ඕනේ. ඉතින් නාමකරණේ මොකක් ආවත් වැඩේ කොට දාන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. මේක පට්ට. හරි. මේකට මං කියලා දෙනවා පුතේ. ටිකක් ඇඩ්වාන්ස් පොයින්ට් එකක් සහ පට්ට නෝමල් තව පොයින්ට් එකක්. හරි. දැන් මේකයි කතාව. හොඳට අහගන්න වැඩේ. මෙන්න ඇඩ්වාන්ස් පොයින්ට් එක නෝමල් පොයින්ට් එක මුලින් කියලා ඉන්නම්. සෝඩියම් සමග ඔය ඔක්කොමලා H2 පිට කරනවනේ නේද? ඔය සෙට් එක වගේම සෝඩියම් එක්ක H2 පිට කරන තව එකෙක් ඉන්නවා. ඒ තමයි අර ආන්තික හයිඩ්‍රජන් පරමාණුවක් තියෙන ඇල්කයින. ඒතර උදාහරණයක් ගත්තොත් මෙන්න මෙයා වගේ එක්කෙනෙක්. CH3 C ත්‍රිත්ව බන්ධන CH. මෙන්න මේ H එක ත්‍රිත්ව බන්ධනයට කෙලින්ම බැඳුණු H අපි කියනවා ආන්තික H කියලා. ආන්තික H කියලා. ඒතර ඔය ආන්තික H තියෙන ඇල්කයින සෝඩියම් එක හයිඩ්‍රජන් වායුව පිට කරනවා. ඒතර කාබනික රසායනයේම ඔයා දැනගන්න ඕනි සිද්ධිය තමයි මෙයයි 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 අන්නරයයි තමයි සෝඩියම් එක හයිඩ්‍රජන් වායුව පිට කරන්නේ. ඉතින් බං සෝඩියම් එක වගේම පොටෑසියම් එකත් ප්‍රතික්‍රියා කරනවා චාර ලෝහණය යාලා. ඒක පටලගන්න එපා. සෝඩියම් එක තමයි අපි ඉගෙන ගන්න. පොටෑසියම් එකත් මෙහෙම වැඩේ වෙනවා. හරි. ලියුම් තරුවක් දාලා ලියමු. සෝඩියම් මේ සෝරි මධ්‍යසාර ෆීනෝල සහ කාබොක්සිලික් ආම්ල මෙන්ම සහ කාබොක්සිලික් ආම්ල මෙන්ම ආන්තික හයිඩ්‍රජන් සහිත ඇල්කයිනද සෝඩියම් සමග H2 වායුව පිට කරයි. කොටු කරලා තියාගන්න. සෝඩියම් සමග H2 වායුව පිට කරයි. ප්‍රතික්‍රියාව ලියලානේ ඇල්කයින බලන්න ප්‍රතික්‍රියාව දිනවෝක. හරි. මෙන්න තවත් කතන්දරයක්. මෙහෙම සෝඩියම් එක්ක මෙයාලා හයිඩ්‍රජන් වායුව පිට කරන එකෙන් ඒවා ආම්ලිකයි කියන එක තහවුරු වෙනවා. සාමාන්‍යයෙන් බං අම්ලවල ලක්ෂණයක් තමයි ලෝහ සමග හයිඩ්‍රජන් වායුව පිට කිරීම. හරි. ලියුම් තරුවක් දාලා මේවා සෝඩියම් සමග ප්‍රතික්‍රියා කර H2 වායුව පිටකිරීම මගින් ආම්ලික බව තහවුරු වේ. හරි. ඊළඟ කාරණය. මෙන්න මේකට යම් වැදගත් පොයින්ට් එකක් මේක සිලබස් එකේ විශේෂයෙන් කියලා නැහැ. ඒත් මම කියලා දෙන්නම්. දැන් පළාත් පේපර් සෙට් එකේම ලියද්දි මේව වුණි වෙයි. හරි. කොහේ හරි තැනක මෙන්න මේ සිද්ධිය වුණොත් මොකද්ද සිද්ධිය? ෆීනෝල් එකක් තියෙනවා. ෆීනෝල් වලට NO2 එකක් බැඳිලා තියෙනවා කියලා ගන්නකෝ. ෆීනෝල් එකක් තියෙනවා. මෙන්න ෆීනෝල් එක. මෙයාට NO2 එකක් හරි දෙකක් හරි තුනක් හරි බැඳිලා තියෙනවා ෆීනෝල් එකට. මෙන්න එයාටත් පුළුවන් සෝඩියම් කාබනේට් එක CO2 වායුව පිට කරන්න. ටිකක් වැදගත් කතන්දරයක්. කාබොක්සිලික් නම් ඕනි තත්වයක් කරදි පිට කරනවා නෑ. ඒකේ කතා දෙකක් නෑ. CO2 වායුව පිට කරන්නේ කාබොක්සිලික්නේ. හැබැයි මෙහෙම NO2 එකක් බැඳුනොත් ඒකේ තේරුම මං ආම්ලිකතාව විචලනයේදී කියලා දෙන්නම්. මෙහෙම වලයෙන් එළියට ඉලෙක්ට්‍රෝන අදින නිසා මෙයා වැඩි ආම්ලිකයි. ආම්ලිකතාවේ වැඩි වෙලා තියෙන්නේ මෙයාගේ. ඒක වෙන විදිහ මම පස්සේ කියලා දෙන්නම්. දැනට ඔයා දැනගන්න ෆීනෝල්ට ඉලෙක්ට්‍රෝන ආකර්ෂක කාණ්ඩ බැඳුනම NO2 වගේ ඉලෙක්ට්‍රෝන ආකර්ෂක කාණ්ඩ බැඳුනම ආම්ලිකතාවේ වැඩිවීම නිසා වෙන විදිහ පස්සේ කියන්නම්. එයාටත් පුළුවන් සෝඩියම් කාබනේට් එක CO2 පිටකරන්න. ලියුම් තරුවක් දාලා ඊළඟ කාරණය.
නයිට්‍රෝෆීනෝල් නයිට්‍රෝෆීනෝල් වැනි වැනි සංයෝග සැලකූ විට සංයෝග සැලකූ විට වරහන්නස්සේ වරහන්නස්සේ ෆීනෝල්ට ෆීනෝල්ට ඉලෙක්ට්‍රෝන ආකර්ෂක කාණ්ඩ බැඳී ඇති විට ඉලෙක්ට්‍රෝන ආකර්ෂක කාණ්ඩ බැඳී ඇති විට ඉලෙක්ට්‍රෝන ආකර්ෂක කාණ්ඩ බැඳී ඇති විට ඒවාද 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 සෝඩියම් කාබනේට් සමග සෝඩියම් කාබනේට් සමග CO2 පිට කරයි CO2 පිට කරයි හරි මෙන්න මේක දාගන්න මෙයාට සෝඩියම් කාබනේට් දැම්මොත් වැඩේ වෙනවා හැබැයි මෙයාට දැම්මට වැඩේ වෙන්නේ නැහැ අර අරවදී කාණ්ඩයක් බැඳෙන්න ඕනේ බැඳුනොත් විතරයි වැඩේ වෙන්නේ මෙන්න මේකක් දාගන්න ඔච්චරයි ඔකේ කතාව දෙකක් ඉවරයි හරි ඊට පස්සේ ඊළඟට දාගත්ත නේද මගල දාන්න එතන මධ්‍යසාර කාබොක්සිලික් සහ ෆීනෝල් කියන තුනම සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක නම් ෆීනෝල් සහ කාබොක්සිලික් විතරයි සෝඩියම් කාබනේට් එක්ක නම් කාබොක්සිලික් විතරයි හැබැයි ෆීනෝල් සමහර තත්වයට තේ ප්‍රතික්‍රියා කරනවා කියන එක තමයි මම කිව්වේ. හරි. අපි ලියමු තුන්වෙනි එක. තුන්වෙනි එක. තුන්වෙනි එක. හරි. තුන්වෙනි එක අපි කතා කරමු. හරි ටිකක් වෙනස් එකක්. දැන් ඔය ඕගනික් වල තියෙන සමහර හැලජන අපිට අවක්ෂේප කරගන්න පුළුවන්. සමහර හැලජන හැම එකම බෑ අවක්ෂේප කරගන්න. අවක්ෂේප කරගන්න පුළුවන් සමහර හැලජන තියෙනවා ඕගනික් වල. එයාලා අවක්ෂේප කරන්නේ කොහොමද කියන එක අපි චුට්ටක් බලමු. ඉතින් බං හැලජනයක් අවක්ෂේප කරගන්න නම් මෙන්න මේ සිද්ධාය ඉනෝගනික් වලින් දන්න ඕනේ. ඒතර ඔයාලඟ Cl- තියෙනවා නම් Br- තියෙනවා නම් I- තියෙනවා නම්. ඒතර මුන් තුන්දෙනා ගත්තොත් මුන් අවක්ෂේප කරන්න ඔයාට දාන්න පුළුවන් කට්ටිය ඉන්නවා. මෙයාලම අවක්ෂේප කරන්න අපිට දාන්න පුළුවන් එක්ක දාන්න පුළුවන් සිල්ව ප්ලස් අයන. එහෙම නැත්තම් මෙයාලම අවක්ෂේප කරන්න අපිට දාන්න පුළුවන් කවුද ලෙඩ් දන දෙක අයන සිල්ව ප්ලස් දෙම්මුත් සුදු අවක්ෂේපයක් කහ පාට අවක්ෂේපයක් කහ අවක්ෂේපයක් සුදු කහ කහ ලෙඩ් දන දෙක දෙම්මුත් ලෙඩ් ක්ලෝරයිඩ් ලෙඩ් බ්‍රෝමයිඩ් සහ ලෙඩ් අයඩයිඩ් මෙයාන තමයි හේලයිඩ අපිට සාමාන්‍ය සිස්ටම් එකේදී අවක්ෂේප කරගන්න පුළුවන් විදි. ඒතර මෙයාගේ වර්ණය සුදු මෙයාගේ වර්ණය කහපාට මෙයා කහපාට ඉතින් ඕක අර ස්පටික අවස්ථාවේ නම් රන් වන් කහ කියලත් කියනවා. රන් වන් කහ කියලත් කියනවා. මෙයාලා කහ කියලත් කියනවා. ඕකනේ කතාව. හරි. මෙහෙම දැන් අවක්ෂේප කරගන්න බම් මේ දෙකෙන් ඕනි එකක් දාන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. සිල්ල දන හරි ලෙඩ් දන දෙක හරි. එතන අපි බලන්න ඕනේ කවුද මෙහෙම අපිට අවක්ෂේප කරගන්න පුළුවන් හේලයිඩ කියලා. දැන් කිමිස්ට්‍රි වල ඕගනික් ෂෝට් නෝට් නම්බර් 3 නම්බර් 3 මේකේ නම තමයි කාබනික රසායනයේ කාබනික රසායනයේ කාබනික රසායනයේ අවක්ෂේප වන හේලයිඩ කාබනික රසායනයේ අවක්ෂේප වන හේලයිඩ අවක්ෂේප වන හේලයිඩ හරි. එතන හේලයිඩ් වර්ග ගොඩක් තියෙනවා මේ. හරි. එතන දැන් හේලයිඩ් සෙට් එක ගත්තම ආවා මේ කාබනික රසායනය එන්නේ. එහෙම වර්ග ගොඩක් තියෙනවා. ඉතින් මේ සෙට් එක අපි මුලින් බලමුකෝ. එතන පළවෙනි එක තමයි මෙන්න කතාව ඇල්කයිල් හේලයිඩ්. දැන් ඇල්කයිල් හේලයිඩ් ගත්තම මෙයාලත් වර්ග තුනක් තියෙනවනේ. වර්ග තුන තමයි ප්‍රාථමික, ද්විතීක සහ තෘතීක.
මෙන්න පළවෙනි ඉර මං ගන්නම් ප්‍රාථමික ප්‍රාථමික ඇල්කයිල් හැලඩයක් තමයි මෙන්න මේ වගේ එකක් CH3 CH2 CL ගන්නම්ම මේ වුණ එකක් පුළුවන් ඈ මෙයා ගත්තම මෙයාට මං දැම්ම කියලා හිතන්නකෝ සිල්වර් නයිට්‍රේට් වගේ එකක් එතකොට අවක්ෂේපයක් හැදෙනවද කියන එක තමයි මම බලන්නේ දැන් එහෙම නැත්තම් ඔයාලට ලෙඩක් ගන්න පුළුවන් හරි සිල්වර් නයිට්‍රේට් දැම්මම මේ වගේ එකට ප්‍රාථමික ඇල්කයිල් හැලයිඩ් වල මෙන්න මේ ක්ලෝරයිඩ් අවක්ෂේප කරන්න බෑ අපිට ඊට අමතරව පුතේ ද්විතීක ඇල්කයිල් හැලයිඩ් ගත්තම බොහෝ විට ද්විතීක ඇල්කයිල් හැලයිඩ් වලත් තියෙන හැලයිඩ් අපිට අවක්ෂේප කරන්න බෑ මෙයාටත් සිල්වර් නයිට්‍රේට් දාමු අපි AgNO3 අවක්ෂේප වෙන්නේ හැබැයි තෘතීක ඇල්කයිල් හැලයිඩයක් ගත්තොත් අපි මෙන්න තෘතීක ඇල්කයිල් හැලයිඩය CH3 C CH3 CH3 Cl දාන්න මෙයාට සිල්වර් නයිට්‍රේට් දැම්මොත් මෙන්න වැදගත් කතන්දරය AgCl අවක්ෂේප වෙනවා. ඒතර ඇල්කයිල් හැලයිඩ ගත්තාම ප්‍රාථමික ද්විතීක සහ තෘතීක කියලා වර්ග තුනක් තිබ්බට ওই තුنين අපිට අවක්ෂේප කරගන්න පුළුවන් තෘතීක එක නම් විතරයි. ඉතින් ඒක වැදගත්. ඒතර එහෙම වෙන්න හේතුව තමයි තෘතීක කාබෝකැටායන වඩාත් ස්ථායි. ඒතර ඒ නිසා තෘතීක කාබෝකැටායනයක් හදලා තමයි මෙයා මාධ්‍යයේ තියෙන්නේ. Cl- එක පිට වෙලා ගිහිල්ලා වගේ තමයි මාධ්‍යයේ තියෙන්නේ. ඒතර ඒ නිසා තමයි AgCl එක මෙයා Ag නයිට්‍රේට් එක සිල්වර් නයිට්‍රේට් එක මෙයා සිල්වර් ක්ලෝරයිඩ් කියන අවක්ෂේපය හදන්නේ. ඔන්න එක කතාවක්. ඇල්කයිල් හැලයිඩ් ගත්තාම ප්‍රාථමික ද්විතීක තෘතීක කියලා වර්ග තුනක් තියෙනවා. ප්‍රාථමික අවක්ෂේප වෙන්නෙත් නැහැ ද්විතීක අවක්ෂේප වෙන්නෙත් නැහැ තෘතීක එක නම් ඔන්න අවක්ෂේප වෙනවා. කතා එකයි. හරි. දෙවෙනි කතාවක්. තව දිනවා හැලයිඩ් වර්ග. දෙවෙනි එක මං ගත්තොත් ඇරිල් හැලයිඩ් ඇරිල් හැලයිඩ් කියලා කියන්නේ ලේසි මේ ඇරිල් හැලයිඩ් කිව්වම එයාට බෙන්සීන් බැඳිලා තියෙනවා. අනේ බං කිසි කේස් එකක් නැහැ. මේ ඇරිල් හැලයිඩේට සිල්වර් නයිට්‍රේට් දැම්මම අවක්ෂේපයක් හැදෙන්නේ නැහැ. බෙන්සීන්ට කෙලින්ම බැඳිලා තියෙන ක්ලෝරීන් එකක් ඩොමීන් එකක් අයඩින් එකක් එහෙම වාඩ මුකුත් කරන්න බෑ. අවක්ෂේප වෙන්නේ නැහැ ඒක. ඒකේ කතාවත් එච්චරයි. තුන්වෙනියට අපි ගමු. තවත් වර්ගයක් තියෙනවා. බෙන්සිල් හැලයිඩ් කියලා. ඒතර බෙන්සිල් හැලයිඩ් කියලා කියන්නේ අපි දැන් මේකේ බෙන්සීන් වලයක් තියෙන බව ඇත්ත ඈ. හැබැයි බෙන්සිල් හැලයිඩ් කියලා අර්ථ දැක්වීමකින් අපි කියන්නේ බෙන්සිල් හැලයිඩයක් වෙන්න නම් CH2Cl එකක් තියෙන්න ඕනි බෙන්සීන්ට. ඒතර මෙන්න මේ වගේ එකට සිල්වර් නයිට්‍රේට් දැම්මොත් පැහැදිලිවම පට්ට ලේසියෙන් සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේප වෙනවා. ඒතර ඔන්න ඇල්කයිල් හැලයිඩ් ගත්තම වර්ග 1යි අවක්ෂේප වෙන්නේ. ඇරිල් හැලයිඩ් ගත්තම අවක්ෂේප වෙන්නෙම නැහැ. බෙන්සිල් හැලයිඩ් ගත්තම ඉතාලේසියෙන් අවක්ෂේප වෙනවා. තව හැලයිඩ් වර්ග දිනනවා ඕගනික් වල. හතරවෙනි වර්ගය තමයි කාබොක්සිලික් අම්ල හැලයිඩ්. කාබොක්සිලික් අම්ල හැලයිඩ්. ତର කාබොක්සිලික් අම්ල හැලයිඩ්යක් ගත්තත් CH3 C double bond CL වගේ එකක් ගත්තොත් එහෙම අපි මෙයාට සිල්වර් නයිට්‍රේට් දැම්මොත් ඉතාලේසියෙන් සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේප වෙනවා. ඒකත් වැඩේ හරි. තවත් වර්ග තියෙනවා. ඒවා කතා කරමු අපි ඊට කලින් මේ ටික ලියලා ඉමු. හරි. මුලින්ම ලියමු. මුලින්ම ලියමු. කාබනික රසායනයේ සියලු හැලජන අවක්ෂේප නොවන අතර ඇතැම් මේවා පමණක් අවක්ෂේප වේ. ඒතර ඇතැම් මේවා විතරයි අවක්ෂේප වෙන්නේ. හරි. මේ අවක්ෂේප වෙන විදිය අවක්ෂේප වෙන්න අපි දානේවා. මේකත් ඔන්නම් පැත්තකින් දාගන්න. ලියම් පළවෙනි වර්ගය ඇල්කයිල් හැලයිඩ්. හරි. ඒ අර්ථයෙන් ලියමු අපි කතාව පොඩි වාක්‍යයක් කියන්නේ ඇල්කයිල් හැලයිඩ් අතරින් තෘතීක ඇල්කයිල් හැලයිඩ් වල ඇල්කයිල් හැලයිඩ් අතරින්
තෘතීක ඇල්කයිල් හේලයිඩවල තෘතීක ඇල්කයිල් හේලයිඩවල හැලජනය පමණක් තෘතීක ඇල්කයිල් හේලයිඩවල හැලජනය පමණක් ජලීය මාධ්‍යයේදී අවක්ෂේප කරගත හැකිය ජලීය මාධ්‍යයේදී අවක්ෂේප කරගත හැකිය තෘතීක කාබු කැටායනය තෘතීක කාබු කැටායනය වඩාත් ස්ථායි නිසා තෘතීක ඇල්කයිල් හේලයිඩ කාබු කැටායනය සහ හේලයිඩ අයනය බවට කාබු කැටායනය සහ හේලයිඩ අයනය බවට ජලීය මාධ්‍යයේදී අයනීකරණය වී තිබීම මෙයට හේතුවයි හරි පළවෙනි එක දාගන්න මේ ටික ටග දාමු ඈ වෙගෙන් වැඩේ කරන්න ප්‍රාථමික බෑ ද්විතීක බෑ තෘතීක පුළුවන් ඉතින් ලෙඩ් නයිට්‍රේට් දැම්මත් මේකමයි බං කතාව ඈ හරි දෙවෙනි එක දැන් මේ ඇරිල් හෙලයිඩ අවක්ෂේප වෙන්නේ නැහැ කිව්වනේ මං මේක මේ හරියෙන් මං මකල දාන්නම්ද ප්‍රාථමික වෙන්නේ නැහැ ද්විතීක වෙන්නේ නැහැ තෘතීක වෙනවා හරි ඇල්කයිල් හෙලයිඩ වල කතාව ඕක උත්තර මෙහිමයි කතාව ඔය ඇරිල් හෙලයිඩ ගත්තම ඇරිල් හෙලයිඩ වල මෙන්න මේකයි කතාව දැන් ඇරිල් හෙලයිඩ කිව්වම එයාගේ තියෙනෝනේ මේ බෙන්සීන් වලේ කෙලින්ම බඳුණු එකන්නේ ඒතර මෙන්න මේ ක්ලෝරීන් එක බෙන්සීන් වලයත් එක්ක අන්තර්ක්‍රියා කරලා සම්ප්‍රයුක්ත ව්‍යුහ හදලා තියෙන්නේ. ඒතර එක සම්ප්‍රයුක්ත ව්‍යුහයක් නිකම්ම මම හදලා පෙන්නන්නම්. ඒතර මෙයාගේ මෙතන රින මෙහෙම්ම තියෙනවා මෙතන ද්විත්ව බන්ධනය. එක ශ්‍රීගල් දෙකයි දැන්. හරි දැන් ඔයාලට බැලුවම් පේනවා ඇරිල් හේලයිඩ මෙහෙම තිබ්බට සම්ප්‍රයුක්තතාවය අනුව පොරගේ තියෙනවා පොඩි ද්විත්ව බන්ධන ස්වභාවයක්. ඒ නිසා මේක ශක්තිමත් සෑහෙන්න. ශක්තිමත් නිසා මෙන්න ඔයා දැනගන්න ඕනි කාරණය මේක ටිකක් ශක්තිමත් නිසා තමයි මෙයාලව අවක්ෂේප කරන්න අපිට මුකුත් කරගන්න බැරි. හරි. ලියමු අපි දෙවෙනි එක ඇරිල් හේලයිඩ්. ඒ අර්ථය ලියමු. ඇරිල් හේලයිඩ් වල CCL බන්ධනය ආංශික ද්විත්ව බන්ධන ස්වරූපයක් පවතින නිසා අවක්ෂේප කරගත නොහැක මෙයාම අවක්ෂේප කරගන්නත් බෑ හරි දාගන්න ශනික වැඩි මේක තමයි අපි දාගන්න ඕනි උතර ඇරිල් හේලයිඩ් වල කතාව මේක හරි ටග්ගල් දාගන්න
රැරිල් හෙලයිඩ් වල අවක්ෂේප කරගන්න බෑ අපිට ඒකක් දැනගන්න ඕනේ හරි තුන්වෙනි වර්ගය බෙන්සිල් හෙලයිඩ් බෙන්සිල් හෙලයිඩ් බෙන්සිල් හෙලයිඩ් දැන් මෙයා බම් ප්‍රාථමික ඇල්කයිල් කෙලයිඩයක් කියලා හිතෙනවනේ අපිට හැබැයි මෙයාගේ සිද්ධිය ටිකක් වෙනස් මෙයාගේ සිද්ධිය වෙනස් වෙන්න හේතුව තමයි මෙන්න මේක මේ බලන්න ඒතර බෙන්සිල් හෙලයිඩ් ගත්තම බෙන්සිල් හෙලයිඩ් එයා මෙන්න මෙහෙම සිද්ධියක් කරනවා දැන් තියෙන්නේ මෙහෙමනේ හැබැයි මෙයා ජලයේදී ඉන්න වඩා කැමති මෙන්න මෙහෙම හේතුව මේ කාබෝ කැටයනේ හැදුවම මේ කාබෝ කැටයනේට බෙන්සීන් වලයත් එක්ක සම්ප්‍රයුක්තව හදන්න පුළුවන්. ඒතර මේ කාබෝ කැටයනේ අර ප්‍රාථමික කාබෝ කැටයනේ නෙවෙයි ඇත්ත කතාව. මේ කාබෝ කැටයනේ සෑහෙන්න ස්ථායි. ඉතින් මෙයා ගොඩක් ස්ථායි නිසා මෙහෙම තමයි මෙයා ජලයේදී ඉන්න කැමති. ඒතර Cl- තියෙන නිසා සිල්වර් නයිට්‍රේට් දාපු ගම එයාම පිටවක්ෂේප කරගන්න පුළුවන්. ඕක තමයි සරලම කතාව. එහෙම වෙන්න හේතුව මොකද්ද? මෙයාගේ මේ ප්‍රාථමික කාබෝ කැටයනය තමයි හැදෙන්නේ. හැබැයි ඒක බෙන්සීන් වලයක් එක්ක අන්තර්ක්‍රියා කරලා සම්ප්‍රයුක්ත වේවා හදන නිසා ගොඩක් ස්ථායි. ඒ නිසා තමයි මෙහෙම වෙන්නේ. හරි. ලියමු අපි බෙන්සිල් හෙලයිඩ් වල කතාව. ලියමු. බෙන්සිල් හෙලයිඩ් වලින් බෙන්සිල් හෙලයිඩ් වලින් හැදෙන කාබෝ කැටයනය ප්‍රාථමික කාබෝ කැටයනයක් වුවද එය බෙන්සීන් වලය සමග සම්ප්‍රයුක්ත ව්‍යුහ සාධන නිසා වඩාත් ස්ථායිය එබැවින් බෙන්සිල් හෙලයිඩද ජලයේදී අයනීකරණය වී තිබේ පහසුවෙන් අවක්ෂේප වේ හරි එයා පටලීසියෙන් අවක්ෂේප කරගන්න පුළුවන් හරි මුලින් පුතේ මෙයාව දාමු මේක ඊට පස්සේ මේක දාගන්න ඔච්චරයි කතාව මේකත් දාගන්න එතනම මේ වැඩේ තමයි වෙන්නේ මෙයා ස්ථායික අපකටයනේ ප්‍රාථමික තමයි ප්‍රාථමික උනාට සම්ප්‍රයුක්ත වීම හදන නිසා හොඳට ස්ථායිය ඒ නිසා සම්පූර්ණයෙන් කැඩලා තමයි ඇලේ ඉන්නේ මෙයා හරි වැඩේ කරගන්න මේක හොඳ පොයින්ට් එකක් ඈ හොඳ පොයින්ට් එකක් ඕක නැග්ගා දාගන්න ඕකත් මේකත් දාගන්න ප්‍රශ්න කරන්න ඉතින් දැන් හරි ඊට පස්සේ දෙකම දාගත්ත නේද මේකත් ඕනි ඊට පස්සේ ඊළඟ වර්ගයේ ලියමු කාබොක්සිලික් අම්ල හෙලයිඩ් මේකේ විස්තරේ නම් ඕනේ නේ මේකයි වෙන්නේ මෙයා ජලයේදී තියෙන්නේ මෙයත් අර අයනීකරණයේ උස රූපයකින් තමයි තියෙන්නේ වෙන හේතුවක් නිසා එතන ඒකත් මම කියන්නම් විස්තරේ ඕනේ නැතන කාබොක්සිලික් අම්ල ක්ලෝරයිඩ් කාබොක්සිලික් අම්ල හෙලයිඩ් ලිමේ යටතේ
මේවාද පහසුවෙන් අවක්ෂේප කළ හැකිය මේවාද පහසුවෙන් අවක්ෂේප කළ හැකිය පටගාලා වක්ෂේප කරගන්න පුළුවන් යා ප්‍රතික්‍රියාවක් දාගන්න ත්‍රෝකණන් ඔය CL එක අයින් වෙන්න වෙනම හේතුවක් නිසා මාධ්‍යයේ තියෙන ජලය මෙතෙන්ට සෙට් වෙලා තමයි CL එක අයින් කරලා දාන්නේ මාධ්‍යයේ තියෙන OH- සෙට් වෙලා තමයි CL එක අයින් කරලා දාන්නේ ත්‍රහබේ අපිට අවක්ෂේප කරගන්න පුළුවන් පට්ටලේසේ හරි මෙන්න මේක පුතේ ඒ ලෙවල් වල සෙට් වෙන්නේ නැති එක පස්වෙනි එක පස්වෙනි එක මම ලියන්නම් ඇලිල් හේලයිඩ් ඇලිල් හේලයිඩ් සමහර තැන්වල ඕක ඇලයිල් හේලයිඩ් කියලාත් කියනවා ඇලයිල් හේලයිඩ් කියලාත් කියනවා ඇලිල් හේලයිඩ් එහෙම නැත්නම් ඇලයිල් හේලයිඩ් කියන්නේ මෙන්න මේ වගේ කට්ටිය. උතර CH3 CH ද්විත්ව බන්ධන CH සහ යාබද කාබන්ගේ හේලයිඩය. මේ ඇලිල් හේලයිඩ්ක් වෙන්න නම් අවශ්‍යතාවය තමයි ද්විත්ව බන්ධනයක් තියෙන්න ඕනි යාබද කාබන්ට CL එකක් තියෙන්න ඕනි. ද්විත්ව බන්ධනයක් තියෙන්න ඕනි යාබද කාබන්ට CL එකක් තියෙන්න ඕනි. එතන තමයි ඇලිල් හේලයිඩ්යක් වෙන්නේ. ඉතින් මේක ගත්තම මේක අපි බලන්න ඕනේ මේක. අපි හිතමු මේ CL එක පිට වුණා කියලා. හැදෙනවා ප්‍රාථමික කාබෝකටයන. හැබැයි උට සම්ප්‍රයුක්ත ව්‍යුහදලා හොඳට ස්ථායි වෙන්න පුළුවන්. අන්න ඒ නිසා බං මෙයත් ජලයේදී තියෙන්නේ CL එක අයින් කරගෙන. ඉතින් ඒ නිසා මෙයාට සිල්වර් නයිට්‍රේට් දැම්මොත් මෙයා ජලයේදී ඒත් සිල්වර් ක්ලෝරයිඩ් හදනවා. හේතුව කාබෝකටයන ස්ථායිතාවය තමයි. කාබෝකටයන වල ස්ථායිතාවය මේකටත් හේතුව. මොකද්ද හේතුව? අපි හිතමු මේ CL එක අයින් කරලා දැම්මා කියලා. ධන එකක් එනවනේ ඒ ධනට මෙයත් එක්ක ඒ ධනට මෙයත් එක්ක ද්විත්ව බන්ධනයක් හදලා කාබෝකටයන ස්ථායි වෙන්න පුළුවන් සම්ප්‍රයුක්තතාවයේ ඒ නිසා මේකත් අවක්ෂේප වෙනවා හරි ලියමු ලියමු ද්විත්ව බන්ධිත කාබනයකට ද්විත්ව බන්ධිත කාබනයකට ද්විත්ව බන්ධිත කාබනයකට යාබද කාබන්ට හැලජනේ බැඳී ඇති විට එය ඇලිල් හේලයිඩයක් ලෙස හැඳින්වේ CL පිටකල පසු ලැබෙන කාබෝකටයනය වඩාත් ස්ථායි නිසා CL අයනීකරණය වී පවතින අතර පහසුවෙන් අවක්ෂේප වේ හරි මේකත් දාගන්න මේක නම් මේ එහෙම ඇති දෙයක්ම නැති එකක් බං ඩයසෝනියම් ලවණ කියන්නේ. අංගල් ලියමු අපි ඩයසෝනියම් ලවණයක් කියලා කියන්නේ මෙන්න ඩයසෝනියම් ලවණ කිව්වට බෑ ඩයසෝනියම් හේලයිඩයක් වෙන්න ඕනේ. දැන් ඔතන N2+ Cl ඍණ වගේ තියෙන්න පුළුවන්නේ. මෙන්න මෙයාට අපි සිල්වර් නයිට්‍රේට් දැම්මොත් අවුලම්ම නැතුව සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේප වෙනවා. මෙයාත් අවක්ෂේප වෙන හේලයිඩයක්. ඒ නිසා පට්ට වැදගත් කතාවක් ඕක. අවක්ෂේප වෙන හේලයිඩයක්. හරි. වැඩි කරගන්නකෝ. මේකත් අවක්ෂේප වෙන හේලයිඩයක්. ඩයසෝනියම් හේලයිඩ් ඊට පස්සේ තව ඉතින් හේලයිඩ් වර්ග තියෙනවා එක එක ඒවා අවක්ෂේප වෙන්නේ නැහැ දැන් උදාහරණයක් විදියට
මෙන්න මෙයා බලමුකෝ අපි CH2 CH Cl මෙයාට කියනවා විනිල් හැලයිඩ් කියලා. එහෙම නැත්නම් වයිනයිල් හැලයිඩ් කියලා කියනවා මෙයාට. ඒතර ඔය වයිනයිල් හැලයිඩ් ගත්තම වයිනයිල් හැලයිඩ් වලට දැම්මම අවක්ෂේප කරන්න බෑ. ඒතර දැන් ඔක දාගන්නකෝ. මේ සෙට් ගොඩක් කිව්වට මේ වගේ අවක්ෂේප උනේම මොනවද කියනකෝ ආ බලන්න. එන්න මේවා තමයි අවක්ෂේප උනේ. එකක් තමයි ත්‍ෘතීක. ත්‍ෘතීක ඇල්කයිල් හැලයිඩ්. මෙයා අවක්ෂේප වුණා පට්ටලේසියෙන්. ඇල්කයිල් හැලයිඩ්. ත්‍ෘතීක ඇල්කයිල් හැලයිඩ්. අවක්ෂේප වුණා පට්ටලේසියෙන්. ඊට අමතරව ආය අවක්ෂේප උනේ කවුද? දෙවෙනියට අවක්ෂේප වුණා බෙන්සිල් හැලයිඩත් අවක්ෂේප වුණා. ඔන්න වර්ග දෙකයි. තුන්වෙනියට අම්ල හැලයිඩත් ඔන්න අවක්ෂේප වුණා. හතරවෙනියට ඇලිල් හැලයිඩත් ඔන්න අවක්ෂේප වුණා. පස්වෙනියට තව අවක්ෂේප වුණා කවුද? ඩයිසෝනියම් හැලයිඩත් අවක්ෂේප වුණා. ඔය ටික තමයි අවක්ෂේප කරගන්න පුළුවන් ඔයාලට. ඔච්චරයි ඔය නෝට් එක. ත්‍ෘතීක ඇල්කයිල් හැලයිඩ, බෙන්සිල් හැලයිඩ, අම්ල හැලයිඩ, ඇලිල් හැලයිඩ, ඩයිසෝනියම් හැලයිඩ, ඩයිසෝනියම් ලවණ කොගේම ඉතින් එහෙම හැලයිඩ නෑනේ. ඒ නිසා තමයි අවුලක් තියෙන්නේ. හරි වැඩේ කරගන්න. ඔච්චරයි ඔකේ කතාව. මෙච්චරයි මේකේ කතාව. හරි. ටග්ගල කරගන්නකො. ටග්ගල කරගන්නකො. අවක්ෂේප කරන්න පුළුවන් සෙට් එක කොන්න දාගත්තා අපි. හරි. ඊට පස්සේ අපි තවත් එකක් කතා කරමු. තවත් එකක් කතා කරමු. මේක තමයි ෂෝට් නෝට් අංක 4. අංක 4. මේකේ නම අංක 4. මේක අපි කතා කරමු. ඕතෝපෙරා සහ මෙටායොමු කාරක. ඕතෝපෙරා සහ මෙටායොමු කාරක. මේක දන්න කතන්දරය මම ලුකුවට කියන්නේ නැහැ ඒ නිසා. හරි. මෙච්චරයි කතාව. මේක දැනගන්න ඕනේ එක පොයින්ට් එකක් තියෙනවා. මම ඒක තමයි මට මේ කියලා දෙන එකේ අරමුණ වෙන්නේ. ඒත් මේකෙදි පුතේ මෙන්න දැනගන්න ඕනේ සිද්ධිය. බෙන්සීන්ට යම් කාණ්ඩයක් බැඳිලා තියෙද්දි ඔය කාණ්ඩයට සාපේක්ෂව අනික් කාබන් පරමාණුවම් විශේෂිතව අපිට නම් කරන්න පුළුවන්. හරි. බැඳිලා තියෙන කාට ළඟම දෙන්නට අපි කියනවා ඕතෝ ස්ථාන කියලා. ඕතෝ ස්ථාන කියලා කියනවා. ඕතෝ තැන්. බැඳිලා තියෙන එකනට ළඟම තැන් දෙක තමයි ඕතෝ. ඕතෝ. බැඳිලා තියෙන කාට දුරම තැන තමයි පැරා කියලා කියන්නේ. පැරා ඈ පරා හැම නෙවෙයි. ඊට පස්සේ මෙයාට දැන් අපි නම් කරපු නැති තව දෙන්නෙත් තියෙනවනේ. උන්ට කියන නම් තමයි මොනවද? මෙටා කියන්නේ. මෙටා කියන්නේ. ඒතර මේක මම කියලා දීලා තියෙන ඕතෝපෙරාසා මෙටා මුඛාරක ආ කොහොමද මතක තියාගන්නේ කියන එකේ ඉඳලා ඔක්කොම සියලු කතන්දර. දැන් සමහර කට්ටිය මෙයා බැඳිලා තිබ්බම ඕතෝපෙරා මුඛාරකයක් නම් ඊළඟට එන එකා බඳන්නේ ඕතෝ තැන් වලටයි පෙරා තැන් වලටයි. මෙයා මෙටා මුඛාරකයක් නම් ඊළඟට මෙයාට බැඳෙන්න එන එකා බඳන්නේ මේ තැන් දෙකට. ඔක දන්න කතාවක් නේද? මගෙත් එක ඉගෙන ගත්ත කට්ටිය ඔක දන්නවා. කිසි ගැටලුවක් නැහැ ඒ නිසා. හරි දැන් මෙන්න ඕතෝපෙරා සෙට් එකක්. ඕතෝපෙරා සෙට් එකක්. ඕතෝපෙරා සෙට් එක. හරි බලමු ඕතෝපෙරා සෙට් එක මොකද්ද කියන එක. ඒතර මෙහෙම ඕතෝපෙරා සෙට් එකක් මල් ලියන්නම්. බෙන්සීන් වලේට ඉලෙක්ට්‍රෝන තල්ලු කරන කට්ටිය තමයි ඕතෝපෙරා මුඛාරක කියන්නේ ප්‍රධාන වශයෙන්. මෙයාලා ඕතෝපෙරා මුඛාරක ගත්තොත් බොහෝ විට බෙන්සීන් වලය සක්‍රීය කරනවා. පට්ට වැදගත් කතාවක්. මේක ඕනි ඊළඟ එකට. ඒකයි මම මේ කියන්නේ. බොහෝ විට වලය සක්‍රීය කරනවා. ඒතර වලය සක්‍රීය කරනවා කියන්නේ වලයට ඉලෙක්ට්‍රෝන දෙනවා. දැන් උදාහරණ CH3 කාණ්ඩයක් ගත්තොත් වලයට ඉලෙක්ට්‍රෝන දෙනවා. ඊට පස්සේ මේ OH කාණ්ඩයක් ගත්තොත් වලයට ඉලෙක්ට්‍රෝන දෙනවා. වලයට ඉලෙක්ට්‍රෝන දෙනවා. ඊට පස්සේ NH2 කාණ්ඩයක් ගත්තොත් වලයට ඉලෙක්ට්‍රෝන දෙනවා.
තව CH3O එකක් වගේ බැඳලා තියෙද්දි වලේට ඉලෙක්ට්‍රෝන දෙනවා. එතන මේ මේ කට්ටිය ඕතපරය මුකාරක. මෙයාලා වාට ලේසියෙන් අඳුරගන්න පුළුවන් මේ සම්බන්ධ වුණු පරමාණුවට බෙන්සීන්ට සම්බන්ධ වුණු පරමාණුවට බොහෝ විට තියෙන්නේ තනි බන්ධන විතරයි. තනි බන්ධන විතරයි වෙන ඒවා නැහැ. දැන් මේ මෙයා මෙයා ගත්තත් එහෙම තමයි. දැන් තව එකෙක් ගන්නම් මං NH C double bond CH3 වගේ කාණ්ඩයක් ගමු. මෙයා බෙන්සීන්ට බැඳලා තියෙනවා කියලා හිතන්නකෝ. ඒත් වලේට ඉලෙක්ට්‍රෝන දෙන එක තමයි කරන්නේ. මේ සම්බන්ධ වුණු කාබන්ට සම්බන්ධ වුණු පරමාණුවට තනි බන්ධන විතරයි තියෙන්න පුළුවන්. ඒතර මෙයාලගේ විශේෂත්වය තමයි බොහෝ විට සම්බන්ධ වූ පරමාණුවට තනි බන්ධන පවතී. වැදගත්ද? හරි. ඊට පස්සේ ඕතපරමෝ කරගෙන තව කතාවක් මෙන්න හැලජන ගත්තත් ඕතපරමෝ මුකාරක තමයි. හැලජනද ඕතපරා යොමුකාරක වේ. හැලජනද ඕතපරා යොමුකාරක වේ. ඒතර හැලජන කියන්නේ මෙන්න මේවා. නමුත් මෙයාලා වලය සක්‍රිය කරන කට්ටිය නෙමෙයි හැලජන කියන්නේ. වලය වික්‍රිය කරන කට්ටිය. වලයෙන් ඉලෙක්ට්‍රෝන ගන්න කට්ටිය. වලය වික්‍රිය කරයි. CL වගේ එකක් බැඳලා තිබ්බොත් බෙන්සීන් වලයට ඕතපරා තමයි. හැබැයි මෙහෙන් ඉලෙක්ට්‍රෝන එළියට තමයි අදින්නේ. ඒ නිසා තමයි වලය වික්‍රිය කරනවා කියලා කිව්වේ. ඔකත් වැදගත් කතාවක්. හරි. ඊට පස්සේ මෙටායොමුකාරක. මෙන්න මෙටායොමුකාරක. එහෙම සෙට් එකකුත් තියෙනවා. මේවා දන්නේ ඔය මම ඒක ටග් ගාලා ලියන්නේ. මෙටායොමුකාරක. දැන් මෙටායොමුකාරක කිව්වම බොහෝ මේවා අනිවාර්යෙන් වලය වික්‍රිය කරනවා. අනිවාර්යෙන් වලේ වික්‍රිය තමයි කරන්නේ. වලයෙන් ඉලෙක්ට්‍රෝන එළියට අදිනවා. තව කතන්දරයක්. බොහෝ විට සම්බන්ධක පරමාණුවට බහුබන්ධන පවතී. බොහෝ විට හැම වෙලාවෙම තියෙන්න ඕනේ නැහැ ඒකේ තේරුම. මෙටාමුකාරක කියන්නේ අනිවාර්යෙන් වලේ වික්‍රිය කරනවා. බොහෝ විට සම්බන්ධක පරමාණු වල බහුබන්ධන පවතිනවා. මෙන්න උදාහරණ සෙට් එකේ ඒ යටතේ මෙන්න උදාහරණ. දැන් අපි ගත්තොත් NO2 කාණ්ඩයක්. මේ NO2 කියන එක පේන්නේ නැහැ නේ ඔහොම. හැබැයි NO2 තියෙන්නේ මෙහෙම. N double bond oxygen ධන ඍණ. මෙයා NO2 කියන්නේ. ඒතර මෙයාට මේ බහුබන්ධන කියන්නේ මෙයාට ද්විත්ව බන්ධන තියෙනවා. අන්න NO2 හරියි. තව සයනයිඩ් මෙහෙම පේන්නේ නැහැ. හැබැයි සයනයිඩ් කියන්නේ මෙන්න මෙහෙම එකක්. මෙයාට බහුබන්ධන තියෙනවා. ඒ නිසා මෙයා මෙටෝමුකාරකයක්. තව උදාහරණ ගත්තොත් C double bond OH. එයාගෙත් තියෙනවා C double bond oxygen තියෙනවනේ මෙතන. ඒ නිසා මෙටෝමුකාරකයක්. තවත් උදාහරණ ගත්තොත් අපි C double bond O CH3 වගේ එකක්. මෙයාල මෙටෝමුකාරක. දැන් ඌට අමතරව මෙන්න මෙහෙම එකක් ගත්තත් එයත් මෙටෝමුකාරක වෙයි ඈ. මෙයාගේ ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන නැහැ. හැබැයි ධන තියෙනවනේ. ධන තියෙනවා කියන්නේ වලයෙන් එළියට ඉලෙක්ට්‍රෝන ගන්න. මේ තමයි මෙටෝමුකාරක. මුලින් ওই කතන්දරේ දාගන්න. ඕක පට්ට ලේසි. මේ ටික දාගන්න එතකොට. මම අන්තිමට කියපු කතාව ඔය කරන්ට් සිද්ධියක් වුණ නිසා. මේ මෙයත් මෙටෝමුකාරකයක්. එයාලා කරන්නේ අර වලයට ඉලෙක්ට්‍රෝන දෙන්නේ වලයෙන් ඉලෙක්ට්‍රෝන තමන්ගේ පැත්තට ගන්නවා. ඒක තමයි එයාලා කරන්නේ. හරි. මේ ටික දාගන්නකෝ. මේ තමයි ඕතුසාපරායමුකාරක ගැන මූලික කතන්දර ටික. මේ ටික ඕනි එකෙන් දන්නවා. මං කියලා දෙන්න යන්නේ වෙන පොයින්ට් එකක්. ඒක අපි ඊළඟට බලමු. ඕතපරායමුකාරක කියන්නේ කවුරු හරි කෙනෙක් ඊළඟට එන එකව ඕතෝ තැන් වලට හරි පරා තැන් වලට හරි යවනවනම්. මෙටාමුකාරක කියන්නේ කවුරු හරි කෙනෙක් ඊළඟට එන එකව මෙටා තැන් වලට යවනවනම්. හරි. දාගන්නකෝ මේක. දාගන්න කතන්දරේ. ටග්ගල් වැඩි කරගන්න.
හරි ටගල වැඩේ කරගන්න ඉක්මන කරමු ඈ ටික වෙලා වැඩගත්නේ ටිකක් නේ ගොඩක් වැඩගත් වෙලා විදි මේ දවස්වල නම් කණ්ඩ එපා බං වෙලා පට්ට වැඩගත් කෙලින්ම මේ ටික ඉතින් ඒ කියන්නේ සම්පූර්ණයෙන් ටයිම් මැනේජ්මන්ට් තමයි ගංගා වෙලාව නාස්ති කර කර ඉන්නවා කියන්නේ ඒ නාස්ති කරන්නේ ඔයාගේ වෙලාව විතරක් නෙවෙයි ඔයාගේ අනාගතය. ඒ ගැන කතා කරන්නවත් වැඩක් නැහැ. ඒ ගැන කතා කරන වෙලාවත් අපරාධේ. නිකන් ෆෝන් එක බොබ ඉන්නවා නම් ටැබ් එකේ ඔහේ මෙහෙ දඟල දඟල ඉන්නවා නම් ඒක එන අපරාධයක් ඈ. නිකන් ඉන්නවා කියන්නේ මෙලෝ වැඩක් නැතුව පට්ටම අපරාධයක් ඒක. මේ අන්තිම ටික මහන්සි වෙන්න බැරි නම් ඉතින් ඔයාගේ අනාගතය වෙනුවෙන් බං ආයෙ වැඩක් නැහැ ඇත්ත කතාව. ඒ නිසා වැඩ කරගන්න. තමන් වෙනුවෙන්නේ මේ හැමදේම. තමන් වෙනුවෙන් මහන්සි වෙන්න බැයි නම් ඉතින් කවුරු වෙනුවෙන් වෙන මහන්සි වෙන්නද? හරි මේක දාගත්තනේ. හරි. ඊළඟට දැන් අපි ඊළඟ සිද්ධියට. දැන් මේක නෙවෙයි බං කතන්දරය. අපි හිතමු මෙහෙම. මට කියන්න ඕනි මෙන්න මේ පොයින්ට් එක තමයි කියන්න ඕනි. දැන් මොකක් හරි සංයෝගයක ඕතපරා සහ මෙටාමුකාරක් කියන දෙගොල්ලම තියෙනවා කියලා හිතන්නකෝ. මට ඕනේ අන්න එතන සිද්ධිය තමයි ඔයාලට කියලා දෙන්න ඕනේ. හරි. බලමු අපි විස්තරي. එතන මේකෙදි මෙන්න කතාව. මෙන්න කතාව. මකලා දාන්න. බලන්න කතාව. දැන් මම ගන්නවා මෙහෙම සංයෝගයක්. මේ තියෙන්නේ මෙයා. හොඳට අහගන්න කතාව. උදාහරණ දෙකක් ඇසුරෙන් කියලා දෙන්න. මෙතන බැඳිලා තියෙනවා කියලා අපි හිතමු. OCH3 එකක්. හරි. මෙයා මොනියුමුකාරකයක්ද? වලයට ඉලෙක්ට්‍රෝන දෙනවා කියන්නේ ඕතෝපැරා. එහෙම නැත්නම් මේ පරමාණුවට තනි බන්ධන විතරයිනේ තියෙන්නේ. ඕතෝපැරා යමුකාරකය. ඒතර මෙයාට ලේසි ප්‍රතික්‍රියාවක් මං කරන්නම්. ලේසි ප්‍රතික්‍රියාවක් නෙබම් BR2 දාලා FeBr3 දාන එක. බෙන්සීන්ගේ. හරි. මෙයාට මේ වැඩේ කරාම මෙන්න කතන්දරය වෙන වැඩේ තමයි. ඔය OCH3 එක ඔහොම තියෙනවා. සහය මොනියුමුකාරකයක්ද උතපරය මුකාරකයක් ඒ නිසා අනිත් ඵලයේ හැදෙනවා එක්කෝ පරාතනට බ්‍රෝමීන් එකක් බැඳෙනවා එහෙම නැත්නම් ඕතෝ තැනට බ්‍රෝමීන් එකක් බැඳෙනවා මේකනේ කතාව මේක තමයි හැදෙන ඵලය පටලීසි වැඩක් තව දෙවෙනි උදාහරණයකුත් මම ගන්නම් මේ තියෙන්නේ NO2 කාණ්ඩයක් මෙයා මෙටායමුකාරකයක් හේතුව මේ නයිට්‍රජන්ට බහුබන්ධන තියෙනවා සහ වලයෙන් ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරනවා ඇත්ත කතාව බහුබන්ධන සිද්ධිය ලේසියට කියන එකක් හරි එතන මෙයාට දැම්ම කියලා තුන් BR2 FeBr3 ඒ BR එක බැඳෙනවනේ ඉතර බැඳෙන්න කොහෙද මෙටාතැනට අරයගේ මෙටාතැනට මේ මේ NO2 වල මෙටාතැනට එයාගේ මෙටාතැන් කොහමද ගන්නෙ ළඟ තැන් දෙක ඕතෝ NO2 ට ළඟ තැන් දෙක ඕතෝ දුරම තැන පැර එහෙනම් අනිත් තැන තමයි මෙටා මේක අවුලකුත් නැහැ හරි මෙන්න බං සිද්ධියේ වැදගත් කතන්දරය අපි හිතමු මගේ ළඟ තියෙන මෙහෙම සංයෝගයක් මේක තමයි ඔය ඉගෙන ගන්න ඕනේ මෙන්න එක්තරා සංයෝගයක් CH2 C double bond oxygen වලට බෙන්සීන් බැඳිලා තියෙනවා හරි දැන් තමයි ඔයාලට සිද්ධිය තේරෙන්න ඕනේ. ළමයි මෙයාට තනි බන්ධන විතරක් තියෙන නිසා මෙයා මන්සලකන්නම් ඕතපරායමුකාරකයක් කියලා. මෙයාට ද්විත්ව බන්ධනයක් තියෙන නිසා මෙයා මන්සලකන්නම් මෙටායමුකාරකයක් කියලා. හරි. දැන් මෙයාට මම දානවා BR2 FeBr3. මොකද වෙන්නේ කියන එක තමයි මේකේ වැදගත්ම සිද්ධිය. මේක දන්නවනේ වැඩේ කොට අහගන්න කතාව. හරි. ළමයි එකම සංයෝගේ ඕතපරා සහ මෙටාමුකාරක කියන දෙගොල්ලම තියෙනවනේ. එකම සංයෝගයේ ඕතපරා සහ මෙටාමුකාරක කියන දෙගොල්ලම තිබ්බොත් ඔයාලට කරන්න තියෙන පොඩි වැඩක් මුලින් මෙටා අමතක කරලම දාලා ඕතෝ සහ පරා ඵල හදන්න. මොකද මං කිව්වේ? මුලින්ම මෙටා අමතකම කරලා දාලා ඕතෝ සහ පරා ඵල හදන්න. ඕතෝ සහ පරා ඵල ඔක්කොම හැදිලත් තවත් ඵල හදනවා නම් විතරයි මෙටා වලින් පළ හැදෙන්නේ. ඒකේ තේරුම ඕතෝ සහ පරා කියන දෙක ඕතෝ පරා සහ මෙටා මුකාර කියන දෙගොල්ලම එකේ ඉන්නවා නම් අපි මෙටා අතෑරලම දාලා යනවා මුලින්ම. පස්සේ තමයි මෙටා ගැන හිතන්නේ. ඒතර මේකෙන් හැදෙන පළ ගැන ලිව්වොත් එහෙම මම මෙන්න හැදෙනේවා.
මුලින්ම දැන් අර ඒ උතපරය මුකාරකයක්නේ ඒ නිසා CH2 C ඩබල් බොන්ඩ් ඔක්සිජන් මෙතන බෙන්සීන් හැදෙන පළනි මම මේ ලියන්න යන්නේ මේ බලන්න මෙයා උතපරානේ උතපරා කියන්නේ මෙන්න මේ තැන් වලට බැඳෙන්න ඕනි එක්කෝ එහෙම නැත්නම් දුරම තැනට බැඳෙන්න ඕනි මම දුරම තැනට බඳින්නම් ඔන්න බ්‍රෝමීන් එකක් බැඳුවා මෙහෙම ඵලයක් මේකෙන් හැදෙන්න පුළුවන් වැඩේ සාර්ථකයි හරි දෙවෙනි කේස් එක එහෙම නැත්තම් මෙන්න තවත් හැදෙන්න පුළුවන් ඵලයක් අපි හිතමු මේ බෙන්සීන් වලේ තියෙනවා මෙයා මෙන්න අනිත් බෙන්සීන් වලේ මෙහෙම වෙන්න පුළුවන් දැන් මෙයාගේ මම බැඳුවේ මේ පැරා තැනටනේ හරි මෙන්න මම බඳලා දිනෝ ඕතු තැනට බ්‍රෝමීන් එකක් ඕතු තැනටත් බැඳුවා හරි එහෙම නැත්නම් මේකත් වෙන්න පුළුවන් දැන් පැරා තැනට බැඳුණා ඕතු තැනටත් බැඳුණා හරි ඊට පස්සේ ළමයි දැන් ඕතු පැරා තැන් ඔක්කොටම උනත් බැඳෙන්න පුළුවන් බැඳුණා කියලා හිතමුකෝ අපි හා එහෙනම් මෙන්න ඕතු සහ පැරා තැන් ඔක්කොටම බැඳුණු වේහයකුත් මං හදන්නම් තොර මෙන්න ඕතු තැනක් මෙන්න ඕතු තැනක් මෙන්න පැරා තැනක් මෙහෙම ව්‍යුහයකුත් වැඩදිලා හරි තියේ කියලා හිතමුකෝ කවදා හරි තියෙන්න පුළුවන් හැදෙන්නේ නැහැ සාමාන්‍යයෙන් හැදෙන්න පුළුවන් අවුලක් නැහැ මෙන්න මේකත් හැදුනට පස්සේ තමයි මෙටා වලින් පළ හැදෙනවා නම් පළ හැදෙන්නේ මෙතෙන් දැනකම් මෙටා පළ හැදෙන්නේ නැහැ මුකුත් එහෙනම් සරල කතාව ඕතු සහ පරායමුකාරක තියෙනවා නම් ඕතු පරායමුකාරක සහ මෙටාමුකාරක කියන වර්ග දෙකම තියෙනවා නම් මුලින් ඕතු සහ පරා ස්ථාන සියල්ලට ආදේශ වෙලා ඉතිරි නම් විතරක් තව වැඩ වෙනවා නම් විතරයි මෙටා ස්ථාන වලට ආදේශ වීම සිද්ධ වෙන්නේ. ඕක තමයි මට කියන්න ඕනේ. ඒතර ඔයා මේකෙන් තේරුම් ගන්න ඕනේ මෙන්න මේ කතාව. මේ මෙහෙම ඵලයක් එහෙම තියෙන්න විදියක් නැහැ කියන එක. දැන් මේ තියෙන්නේ CH2 C double bond oxygen දැන් අපි හිතමු මෙන්න මෙයා මෙටානේ. ඒතර මෙටා කියන්නේ මේ වගේ තැනකට බඳින්නම් මම මෙටා බ්‍රෝමීන් එකක් මේ මෙහෙම ඵලයක් තියෙන්න බෑ කියන එක තමයි මං කියන්නේ මෙහෙම ඵලයක් එන්න බෑ හැදෙනවන කොහොමද හැදෙන්න ඕනි මුලින් ඕත පෙරා සහ මුලින් ඕත පෙරා සිද්ධි ඉවරම වෙලා තමයි මෙටා ඒව හැදෙනවනම් වෙන්න ඕනි හරි ලියමුතරුවක් දාලා එකම සංයෝගයක එකම සංයෝගයක ඕතපරායමුකාරක සහ මෙටායමුකාරක යන දෙවර්ගයේම පවතිනම් ඉන් වඩාත් ප්‍රබල වන්නේ ඕතු සහ පරායමුකාරකයයි එම නිසා පළමුව සිදුවන්නේ ඕතු සහ පරා ආදේශණයේ සිදුවීමයි සියලුම ඕතු සහ පරා ස්ථාන ආදේශ වීමෙන් පසුව පමණ සියලුම ඕතසා පරාස්ථාන ආදේශ වීමෙන් පසුව පමණ මෙටා ආදේශණයක් සිදුවිය හැකිය මෙටා ආදේශණයක් සිදුවිය හැකිය ඕතපරා ආදේශණයට ප්‍රථම මෙටා ආදේශණයෙන් ඵල ලැබිය නොහැක
මෙටා ආදේශණයෙන් පළ ලැබිය නොහැක. දැන් ඕකට හේතුව මං චුට්ටක් කියන්නම්. මේ අහගන්නකෝ. මේ ඕතපරාය මුඛාරක කියන ඒවා වලයට ඉලෙක්ට්‍රෝන දෙනවනේ. වලයට ඉලෙක්ට්‍රෝන දුන්නම වලේ ඕත සහ පරා ස්ථාන වලට ඍණ ලැබිලා තියෙනවා. මෙටා කට්ටිය මොකද කරන්නේ? වලයෙන් ඉලෙක්ට්‍රෝන ගන්න නිසා ඕත සහ පරා ස්ථාන වලට ධන ලැබිලා තියෙනවා. මේකනේ කතාව. එතකොට දැන් මේ මේවට මේ සිද්ධ වෙලා තියෙන ප්‍රතික්‍රියා මගුල් ඔක්කොම ඉලෙක්ට්‍රොෆිලික ආදේශ. ඒ ඉලෙක්ට්‍රොෆිලික සෙට් වෙනවා නම් ඊ ධන එකක් කියමුකෝ. එතකොට ඊ ධන සෙට් වෙන්න චාන්ස් එක තියෙන්නේ හොඳටම කාටද? මෙන්න මේ අත්ත ඍණ තැන් වලට. එතකොට මෙටා යොමුකාරක වලයෙන් ඉලෙක්ට්‍රෝන ගද්දී එයාලගේ ඉලෙක්ට්‍රොෆයිලේ සෙට් වෙන්න බැරිම තැනක් තමයි මේ ධන තියෙන තැන්. ඕතෝසා පරාස්ථාන වල සම්බන්ධ වෙන්නම බෑ. වෙනවනම් වෙන්න පුළුවන් කාටද? මෙටා තැන් වලට තමයි. ටිකක් හරි. ඉතින් ඒකත් අර ඇත්ත ඉලෙක්ට්‍රෝන ගණත්ව වැඩිවීමක් එහෙම නැහැනේ යාළ ළඟ. ඒ නිසා තමයි එයාලගේ වැඩ අඩුවෙන් වෙන්නේ. එයාලගේ ශීඝ්‍රතාවයත් වෙන අඩු. ඊළඟට අපි කතා කරන්නේ ඒක. ඒකට ඕන නිසා තමයි මම මේක මේ කිව්වේ. ඔච්චරයි කතාව. දාගන්නකෝ මේ පුතේ. දාගන්න.
හරි. ආගන්තුක ආයතන මම කියන්නේ ඔය අහුන්නේ නැති නිසා. දැන් මාව ටික දාගන්න ඇතිනේ. මේ මේ MCQ set එක කරන්ඩ මේ තියෙන MCQ ඒ සම්බන්ධව ඔය set එක තියෙන MCQ තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ලියපු තැන අන්තිමට මෙන්න මේ වැඩෙත් කරගන්න. මොකද වැඩේ? මේ මේ මෙතන මේක වෙන්න බෑ. හැබැයි මෙහෙම වෙන්න පුළුවන්. මේ ඕතෝ පැනා පැත්තේ සියලුම බ්‍රෝමීන් බැඳුනාට පස්සේ ඊළඟට මෙයා බැඳෙන ව්‍යුහයක් හැදෙන්න පුළුවන්. හරි. ඔකත් කරගන්න. මේ MCQ set එක කරන්ඩ MCQ කරන එක අත්‍යවශ්‍යයි. හරි. මේ 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 සම්බන්ධ MCQ 2012 old 24 ওই set එක තියෙන්නේ මේකේ. ওই set එක තියෙන්නේ මේකේ. හරි. ඊළඟට අපි කතා කරමු short note අංක 5. short note අංක 5. short note අංක 5. ඉතින් ඕතෝ පෙරා සහ මෙටා යොමුකාරක. short note අංක 5. අපි මේකෙදි කතා කරමු. මේකෙදි කතා කරමු. බෙන්සීන් සංයෝගවල ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය එනවද එකක් කතන්දරයක් ඈ බෙන්සීන් සංයෝග වල ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ කියන එකට කියනවා අපි SE ශීඝ්‍රතාවය කියලත් කොහොමද ගන්න බලමු SE ශීඝ්‍රතාවය හරි මේක මම අයින් කරලා දාන්න හමේ බලන්න කතාව දැන් බෙන්සීන් ට වෙන කාණ්ඩයක් බැඳුනම තමයි ওই කතාව අපි කතා කරන්නේ ත්‍රේ නිසා හරියට වැඩේ කරගන්න මොන කාණ්ඩ බඳනවද මේ සිද්ධිය වෙන්නේ කියන එක. දැන් මෙහිමයි කතාව. ඔයා මේක ශ්‍රේණියක් වගේ දැනගන්න ඕනේ. බෙන්සීන්ට මෙන්න මේකවා දැනගන්න. බෙන්සීන් තියෙන්නේ එක්තරා ස්ථානයක කියලා අපි හිතමුකෝ. සමහර දේවල් බෙන්සීන්ට බඳුනම ශීඝ්‍රතාවය වැඩි වෙනවා. සමහර දේවල් බෙන්සීන්ට බඳුනම ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඒත් අපි බලමු මේ මොනවද කියන එක. මේ දින බෙන්සීන් සමහර කට්ටිය බඳුනම බෙන්සීන්ට සරල උදාහරණයක් මේක තව ටිකක් උඩින් ලියන්නම්ම සරල උදාහරණයක් මෙහෙන් ලියන්න බෙන්සීන්ට සමහර කට්ටිය බඳුනම ශීඝ්‍රතාවය වැඩි වෙනවා සමහර කට්ටිය බඳුනම ශීඝ්‍රතාවය අඩු වෙනවානේ ඔයා දැනගන්න ඕනේ සිද්ධිය තමයි බෙන්සීන්ට මොකක් හරි බඳුනම වලය සක්‍රීය කරන හයි හැම වුණාම මෙයාට වඩා මේ පැත්තට යද්දී SC ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඔය එක දැනගන්න ඕනි. මෙන්න අනික් කතන්දරේ මොකක් හරි බඳුනම වලය වික්‍රිය කරන කෙනෙක්. කවුරු හරි කමක් නැහැ. වලයෙන් ඉලෙක්ට්‍රෝන අදින කෙනෙක්. ඒ වගේ අවස්ථාවල් වල මොකද වෙන්නේ? මෙහෙ ඉඳලා මෙහෙට යද්දී SC ශීඝ්‍රතාවය අඩු තමා වෙන්නේ ඔන්න පළවෙනි කතන්දරය හරි දැන් මේකට ඔයා දැනගන්න ඕනේ සිද්ධි සෙට් එකක් තියෙනවා අහගන්න හොඳට කතාව මේක ලියන කොට කරලා කොහෙද ගාගත්තත් කමන්නේ මේක නම් අමතක කරන්න බැරි එකක් ඈ දැන් normal බෙන්සීන් හැම වෙලාවෙම මැදරෙන සෙට් වෙන්නේ මෙයාට එක එක කාණ්ඩ බැඳුනම කොහොමද වැඩේ වෙන්නේ කියන එකට අපි දැනගන්න ඕනේ ඒතර මෙයාට බැඳෙන්න පුළුවන් කාණ්ඩ මෙන්න මේ වගේ ඒවා තියෙනවා අපි හිතමු බෙන්සීන්ට බැඳෙනවා කියලා මේ වගේ එකක් CH3 එකක් වලය සක්‍රීය කරනවනේ සක්‍රීය කරද්දී ශීඝ්‍රතාවය වැඩි තමයි වෙන්න ඕනේ බෙන්සීන්ගේ ඊට වඩා අඩුයි තව අපි ගත්තොත් එහෙම බෙන්සීන් ද බැඳිලා තියෙනවා මෙන්න මේ වගේ එකක් CH3 එක තියෙනවා ඊට අමතරව බෙන්සීන් ද බැඳිලා තියෙනවා කියලා ගමුකෝ අපි මෙන්න මේ වගේ එකක් මෙයත් වලය සක්‍රීය කරනවා හැබැයි අර බෙන්සීන් තරම් මේ වැඩේ හොඳට කරන්නේ නැහැ සෝරි වෙන සමහර කට්ටිය තරම් හොඳට කරන්නේ නැහැ බෙන්සීන් තරම් නෙවෙයි තර මෙයාගේ ශීඝ්‍රතාවයත් වැඩි. තව එකක් අපි ගමු. OCH3 වගේ එකක් ගන්නම් මං. එයත් වැඩි කරන එකනේ. වලේ ඉලෙක්ට්‍රෝන ගන්නත් මේ වැඩි කරන කට්ටිය තමයි මෙයාලා. මීටත් වඩා වැඩි කරනවා බං. සුපිරි සෙට් එකක් ඉන්නවා. මෙන්න මෙයා සහ හොඳම එක
මෙන්න මෙයා. මෙයාල වලේ ඉලෙක්ට්‍රෝන සුපිරියටම වැඩි කරන කට්ටිය. සුපිරියටම වැඩි කරන කට්ටිය. හරි. ඒතර කවුද වැඩිපුරම වැඩි කරන්නේ? ඇනිලීන්. ඊට වඩා අඩුයි ෆීනෝන්. මෙන්න මෙහි ඉඳලා මෙහෙට යද්දී ශීඝ්‍රතාවය මොකද වෙන්නේ? වැඩි වෙනවා. මේ සෙට් එක අපි කියනවා සාමාන්‍යයෙන් මේ වගේ කට්ටියට සක්‍රීය කාරක කියලා. හැබැයි මේ මෙයාලට විශේෂයෙන් අපි කියනවා අදිසක්‍රීය කාරක කියලා. අදිසක්‍රීය කාරක පටවද ගැත්තා. සක්‍රීය කාරක සහ අදිසක්‍රීය කාරක. අපි අනිත් පැත්තට આવුවොත් ටිකක් අනිත් පැත්ත බලුවොත් බෙන්සීන්ට හැලජන බැඳුනම හැලජනයක් බැඳුනම හැලජනය වෙන්න පුළුවන් ඕනි එකක්. හැලජනයක් බැඳුනම බෙන්සීන්ටත් වඩා ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඒත් බෙන්සීන්ට ඔය ද්විත්ව බන්ධන ඔක්සිජන් එකක් තියෙන ප්‍රභේදයක් බැඳුනම ඊටත් වඩා ශීඝ්‍රතාවය අඩු වෙනවා. ද්විත්ව බන්ධන ඔක්සිජන් එකක් තියෙන. අපි හිතමු R කියලා මොකක් හරි. මීටත් වඩා ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඒතර එතන සංසන්දනය කරන්න දැනගන්න ඕනේ නෑ ඔය ඇල්ඩිහයිඩ් කීටෝන කාබොක්සිලික් කොහොමද වෙන්නේ කියන මේ මුකුත් කතන්දරයක් ඕනේ නෑ. මේ මේ සෙට් එක දාන්න ඕන හොඳටම ඇති. මීටත් වඩා අඩු වෙනවා බෙන්සීන්ට සයනයිඩ් එකක් බැඳුනම සහ ඊටත් වඩා අඩු වෙනවා බෙන්සීන්ට NO2 කාණ්ඩයක් බැඳුනම. මෙයා තමයි වලයෙන් ඉලෙක්ට්‍රෝන හොඳටම අදින්නේ. මේ සෙට් එක වලයෙන් ඉලෙක්ට්‍රෝන අදින කට්ටිය. ඒතර මේ ඔක්කොමලා වලය වික්‍රියකාරක බෙන්සීන් නේ අනිත් සෙට් එක. වලේ වික්‍රියකාරක. හරි. ශීඝ්‍රතාවය තමයි එතකොට මෙන්න මෙහි ඉඳලා මෙහෙට යද්දී මොකද වෙන්නේ? ශීඝ්‍රතාවය වැඩි වෙනවා. මෙහි ඉඳලා මෙහෙට යද්දී තමයි ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ. ශීඝ්‍රතාවය. මොන ශීඝ්‍රතාවයද? SC ශීඝ්‍රතාවය වැඩි වෙනවා මේ පැත්තට යද්දී. ඕක තමයි දැනගන්න ඕනේ කතන්දරේ. හරි. ලියමු මුලින්ම. මුලින්ම ලියමු. බෙන්සීන්ට බෙන්සීන්ට අපෝ දෙකින් බෙන්සීන් හි ලාක්ෂණික ප්‍රතික්‍රියා විශේෂය මාතෘකා දාගන්න ඉදිරියව බෙන්සීන් හි ලාක්ෂණික ප්‍රතික්‍රියා විශේෂය ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා වේ. ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා වේ. බෙන්සීන්ට බෙන්සීන්ට වික්‍රීය කාරක බැඳුණු විට ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ශීඝ්‍රතාවය බෙන්සීන්ටත් වඩා අඩුවේ. බෙන්සීන්ටත් වඩා අඩුවේ. සක්‍රීය කාරක බැඳුණු විට සක්‍රීය කාරක බැඳුණු විට ශීඝ්‍රතාවය බෙන්සීන්ටත් වඩා වැඩි වේ. බෙන්සීන්ටත් වඩා වැඩි වේ. හරි. දාගන්න මේ කතන්දරේ. මේකත් උඩින් දා ගන්න ඕනේ. බෙන්සීන්ට සක්‍රීය කාරක බැඳුනම ශීඝ්‍රතාවය වැඩි වෙනවා. වික්‍රීය කාරක බැඳුනම ශීඝ්‍රතාවය අඩු වෙනවා. මෙහෙට යන්නේ. ඔන්න සෙට් එක දාලා තියෙන්නේ. පැහැදිලිව දාලා තියෙන්නේ. වැඩේ හරියට කරගන්න.
හරිනේ හරි චොට්නොන් පහක් තියෙනවා එතන හරි ඊට පස්සේ දැන් මේකේ තියෙන MCQ තියෙනවනේ එතන මේක සම්බන්ධ මේ කතන්දරයට අදාළව ඔයාලට කරන්න පුළුවන් MCQ තියෙනවා කරන්න පුළුවන් MCQ තමයි මෙන්න මේවා පේසර් පොත මම මාක් කරන්නේ 1989 11 1992 41 තව හොඳ MCQ තියෙනවා මේකේ 2007 20 වෙනි MCQ එක ඔය සම්බන්ධයෙන්ම මේ ටික ඔක්කොම කරන්න බලලා තව මේ 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 තනි මේ තියෙලිම තියෙනවා මම මේ කියන්නේ 2010 තව තියෙනවා MCQ ඈ 6 වෙනි MCQ එක ඔය MCQ සෙට් එකක් තියෙනවා එහෙනම් තව තියෙනවා එතන ඔය යොමුකාර කතන්දර සිද්ධි ගොඩක් ඔතනින් කරන්න පුළුවන් ඔව් කරන්න පුළුවන් හරි ශීඝ්‍රතාවය මේ හිඳලා මේට යද්දි වැඩි වෙනවා ඈ අමතක කරන්න එපා අය හරි ඊළඟට ඊළඟට අපි කතා කරමු විතර පහක් කතා කරානේ मेतन कथाकर मद्यसार වල ලූකස් පරීක්ෂාව හරි එතන මධ්‍යසාර වල වෙන මුකුත් කියලා නැහැ නේද දැන් කාබොක්සිලික් අම්ල වල කියලා හිම නැහැ නේ ඒ නිසා මේක මධ්‍යසාර වල විතරයි වළංගු වෙන්නේ මධ්‍යසාර වර්ග තුනක් තියෙනවා ඔයා දන්නවනේ මොනවද වර්ග තුන තමයි ප්‍රාථමික මධ්‍යසාර දෙවෙනි වර්ගය द्वितीयक मध्यसार तूंगिणी वर्ग तृतीयक मध्यसार तृतीयक मध्यसार हरि मेकने कथा तो मेके मेन मेका वेड़ प्राथमिक मध्यसार गत्ताम प्राथमिक मध्यसार गत्ताम ප්‍රාත දැන් ඉස්සෙල්ලා මම කියලා දෙන්නම්කෝ ලූකස් පරීක්ෂාව කරන්න ඕනි ප්‍රතිකාරක සෙට් එක මොනවද කියන එක මේ වැඩේ සඳහා ඕනේ ලූකස් ප්‍රතිකාරකය කියලා අපි කියනවා මේ තියරි දන්න ළමයින්ට මම මේ කියන්නේ ලූකස් ප්‍රතිකාරකය කියලා කියනවා අපි සින්ක් ක්ලෝරයිඩ් සහ HCl මිශ්‍රණයට ඒතර මේ දෙන්න තියෙන එකට තමයි ලූකස් ප්‍රතිකාරකය කියලා කියන්නේ මෙයාලත් එක්ක මධ්‍යසාරය ප්‍රතික්‍රියා කරනවා ප්‍රතික්‍රියා කරාම වෙන වැඩේ තමයි ඔයා දැනගන්න ඕනේ හරි එතන ප්‍රාථමික මධ්‍යසාරයක් කියන්නේ R CH2 OH වගේ එකක් ප්‍රාථමික මධ්‍යසාරයක් වෙන්න නම් එක්ක R කාණ්ඩ එකයි නැත්නම් OH බඳුරු කාබනට හයිඩ්‍රජන් දෙකයි එක්ක R කාණ්ඩ එකයි නැත්නම් OH බඳුරු කාබනට හයිඩ්‍රජන් දෙකක් හෝ තුනක් තියෙන්න පුළුවන් මෙයාට සින්ක් ක්ලෝරයිඩ්
HCl දානවා. ද්විතීක මධ්‍යසාරයක් එක්ක R කාණ්ඩ දෙකයි OH බැඳුණු කාබනයට එහෙම නැත්නම් OH බැඳුණු කාබනයට H එකක් තියෙන කට්ටිය. මෙයාලට පුළුවන් අපිට zinc chloride HCl දාන්න. ත්‍රිතීක මධ්‍යසාර කියන්නේ එක්ක R කාණ්ඩ තුනයි OH බැඳුණු කාබනයට එහෙම නැත්නම් R කාණ්ඩ හයිඩ්‍රජන් නැහැ. මෙයාලා දැම්ම වෙන වෙලේ තමයි වදන ගන්න ඕනේ. මේකයි කතාව. ඔයා පේපර් වල දැකලා ඇති සමාවේග තාවය නම් මම ගණන් හදෙදිම ආවිලතාවය කියලා වචනයක් තියෙනවා. පොඩි අවලම්බන ගතියක්, අපහැදිලි ගතියක්. ද්‍රාවණ වල අපහැදිලි ගතිය ඇති කරනවා ඉනෝගොනික් වල අපි කතා කරන සල්ෆෝලින් ගොඩක් වෙලාවට. හැබැයි ඕගොනික් වල මෙන්න මේ පරීක්ෂාවෙන් එහෙම ආවිලතාවයක් තමයි අපිට හම්බෙන්නේ. ඒතර ඒ ආවිලතාවේ හම්බෙන්නේ කොහොමද කියන එකෙන් අපි තීරණය කරනවා මධ්‍යසාරයේ ප්‍රාථමිකද ද්විතීකද තෘතීකද කියන එක. ප්‍රාථමික ද්විතීක සහ තෘතීක මධ්‍යසාර වෙන් කර ගන්න තියෙන සුපිරි පරීක්ෂාවක් තමයි මෙන්න මේක කියන්නේ. හරි, ලියමු අපි. ලියමු. ලියමු. මධ්‍යසාර 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 HCl සහ HBr සමග HCl සහ HBr සමග පහසුවෙන් ප්‍රතික්‍රියා කළද පහසුවෙන් ප්‍රතික්‍රියා කළද HCl සමග ප්‍රතික්‍රියා කරන්නේ HCl සමග ප්‍රතික්‍රියා කරන්නේ HCl සමග ප්‍රතික්‍රියා කරන්නේ HCl සමග ප්‍රතික්‍රියා කරන්නේ සින් ක්ලෝරයිඩ් උත්ප්‍රේරකයේ ඇතිවිතදීය උත්ප්‍රේරකයේ ඇතිවිතදීය සිංක් ක්ලෝරයිඩ් සහ HCl ලූකස් ප්‍රතිකාරකය ලෙස හැඳින්වෙන අතර ප්‍රාථමික ද්විතීක සහ තෘතීක මධ්‍යසාර එකිනෙකට වෙනස් ශීඝ්‍රතාවලින් ලූකස් ප්‍රතිකාරකයේ සමග ප්‍රතික්‍රියා කරයි. හරියම රතු පෑනේ. තෘතීක මධ්‍යසාර ලූකස් ප්‍රතිකාරකයේ සමග ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කිරීම නිසා ෂණිකව ආවිලතාවයක් ලබා දේ අපහැදිලි ගතියක් හදනවා ආවිලතාවයක් ලබා දේ ද්විතීක මධ්‍යසාර මිනිත්තු කීපයක් ඇතුළත ආවිලතාවයක් ලබා දෙන අතර ප්‍රාථමික මධ්‍යසාර ලූකස් සමග
ආවිලතාවයක් ලබා නොදේ හෝ දින ගණනකින් ආවිලතාවයක් ලබා දේ දින ගණනකින් ආවිලතාවයක් ලබා දේ දවස් ගානක් යනවා ආවිලතාවයක් දෙන්න තියෙන වැඩක් නෑ එතන අර ෂණිකව දෙන්නේ තෘතීක මධ්‍යසාර කියන එක දැනගන්න ඕවා මෙතනදී හරි මෙතන මොකද්ද වෙන්නේ ආවිලතාවයක් නොදේ මෙතන මිනිත්තු කීපයකින් සමාන වලටින් බය භාගයක් විතරක් යනවා මිනිත්තු කීපයකින් ආවිලතාවයක් දෙයි තෘතීක මධ්‍යසාර ආවිලතාවයේ ෂණිකව ලබා දෙයි ඕකෙන් තමයි අපි වෙන් කරන්නේ හරි දාගන්නකෝ මේක හරි. මේ සෙට් එකක් කතා කරා අපි හයක් කතා කරා. තව තියෙනවා. තව මම ඔයාලට කියලා දෙනවා. ආම්ලිකතා සංසන්දනය, භාෂ්මිකතා සංසන්දනය. ඊට අමතරව තව කියලා දෙනවා ඇල්ඩිහයිඩ් කීටෝන වල න්යූක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය නම් මම කොහොමද කතා කරන්නේ කියන්නේ. ආයෙ මම කියලා දෙනවා ඔය හඳුනා ගැනීම සෙට් එකක් කරගන්නේ කොහොමද කියන එකත්. බ්‍රේඩි ප්‍රතිකාරකයේ සිද්ධිය එහෙමත් අපි ලියමු මේකෙම. ලේසිනේ මේ පාඩම් කරන්න මෙහෙම තියෙද්දි සම්පූර්ණ නෝට් එකම වුණාට වඩා තව මං කියලා දෙනවා තාපාංක විචලනේ මං කිව්වා තාපාංක විචලනේ වෙන විදිහත් මං කියලා දෙනවා ඊට පස්සේ තව මේකෙදි මං කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඔය ටිකක් වෙනස් ඕගනික ඔව් මේ කාබනික රසායනයේ සංකල්ප සෙට් එකකුත් මම මේකෙදි කියලා දෙන්නම් තව වැඩ තියෙනවා මේක මේ අද කරන් සිද්ධියත් එක්ක සම්පූර්ණයෙන්ම ඉවර කරගන්න බැරුණේ ඒකයි වෙලාව ගිහිල්ලා හැබැයි වැඩි කරගන්න බැරුණා හරියට ෂෝට් නෝට් 6ක් තියෙනවා මේ 6 පාඩම් කරන්න මේ 6ට අදාළව කතන්දර කරන්න පරිවර්තන උද ගේමක් ගහන්න මේ දවස්වල පරිවර්තන වලදී අර මං කියපු විදිහේ කතන්දර කරන්න හිතන විදිහේම හිතන ඔන්න මං මගේ YouTube එකේ දාලා තියෙනවා 2019 20 21 සහ 22 කියන කාබනික රසායන ප්‍රශ්න ටිකත් සාකච්ඡා කරලා තියෙනවා මේ නෝට් ටික පාඩම් කරන්න මේක පාඩම් කරන්න ලේසි තව දේවල් තියෙනවා මේකේ මට උගන්වන්න මම ඒ ටිකත් අනිවාර්යයෙන්ම වැඩි කරලා දෙන්නම් ආම්ලිකතාවයේ භාෂ්මිකතාවයේ කියන දෙක ඊට පස්සේ අපි කතා කරනවා ඇල්ඩිහයිඩ් කීටෝන ගැන ඊට පස්සේ තාපාංග සිද්ධිය කතා කරනවා ඊළඟට මම මේකේ කතා කරනවා ෆීනෝල් අනම්මනම් ඔය ආම්ලිකතාව විචලනයන්ට හේතු සෙට් එකකුත් කියලා දෙන්නම් මේක දෙන්න මම එතකොට ඒවා ලියන්න සාමාන්‍ය හැමදාම රචනා පේපර් එකේ අහන්නේ වනේ බෙන්සීන් වල ස්ථායි කරන ශක්තිය ගන්න කොහොමද කියන එක ඔය සෙට් එකෙන් මම කියලා දෙන්නම් හරි වැඩ කරගන්න මොනාර කේසියක් තියෙනවා නම් ආන්න